සම්න්ද ල් ද ලින් ගේ පො ි රක් න්න ෙ ඳ න්න හැමෝ මෙ එකතලා පොඩිෂය පාරක් න්න සන් වලින් ලට ඔන්න ලංක ේනවා හැමෝ පොඩිෂ පාරක් න්න

හැම ින් ොා ක් ම තව ට යක් රගේ ොඩ වක් ත පටගන්න. ඉතිං ඒනිසා සේලුමතින පොඩි ශපාරක් දාලා හව අයිටිකක් පන්ති සම්බධ කරගම්. න ති සම ල ල ව කර. හැම ික ො ාරක්දාන්න ඉක්මට පට ශෑපාරක්දා ලික දෙ ලිින්ක ට චට්ටකට හැමෝම එක්වන්ට ගරප්පොලට ශෑපාරක්දාානිෙක්මනනි ලිංක වැැටුණා හැමෝම එක්වන්ට තමන්ග තියන ගරපල යිස්කෝල ගරූපල හරි මේ පාල ලියන ළමෙක්ට සබදධ වන්න පුුවන්ගවිදේ ඉක්මට පොිෂශාරක්ධාවන් වර් සප්ගේ ස්ටස් ර්ක්කම දාන්න අත ගොඩ දවස්සකින් අපි හම්බෙලා ඉන්නේ ගොට දවසකින් හම්බලා යිඉන්නේ නහද? සේ ොට මුතර ෙනවබූදේ මෙැසේ චොකොඩ මුතර දෙනවාහරිදස බවඩපා පලව නැසේ චොක්කම් බලාගනිඉන්නේ ඔක්කොට මුත්තර දෙෙනවා පි ාක්තන ොත ල චටක ලි ක්ක කරන්න අව ඉනාඩි පහක්විදර වගේ පුංචි වෙලා වක්තියෙන්නේ අහ ප්‍ර්නක්කට මුත්ත්‍ර දෙෙනවා බයනතු ඉන්න මවමුින් පැහදිලි රහනවානය මල්ට සගේ කටහට ලස්සන්නට හැනෝනේද. පොඩිම සසිදජදධාන බන්නසක කටහට ොහොම පහැදිිව ලස්සන්නට හැනෝද කිය දස්ස හැනෝනේද ක්ම ලඟයින සෑම් මානසිකත්වය දැනෙනවාද අ බය දැනෙනවදසේ්ජනවා දැනන්නද බය දැනන්නද බයිදන හොයි බය දැනන්නතන් ගොඩක් හොඳයි අඩ කරලෑම ද ඉන්න කට්ටිය ද කිසි ප්‍රශ්යන්නේ බය කියන්නේ මොකදසර් නද බය බය කියන්න මොක්ද නේද අමාන්න දෙයක්ක ක බය දැමන්න දෙන්න තිේ රටකද චුට්ක් තර දැන නේ අයිෝ යිතුෝ තවයි ඩි කකිපයි තින්නේ පොඩිෂාපරක් දෙන්න ඔක්කොම ඉක්මනින් පොඩික්ෂාපරක් දෙන්න මේ එමින් ව ගූ කීපට ඉක්මට අපේ ලිගික දන්න සබ් ගරූප දානන්න එක්මට ලිගතාා පාරක් ද්‍රාම කොහමහරි ගොඩදාලා දෙන්නලූ අනිවාරයෙන් අනිවාරක් අනිවාරයෙන් ාම ගො දාමුම් රම ගොඩ දාම් ගුවමරි පක්ලගත් ගොඩ දම හැක්කිවලගත් ගොඩ දාමම් බයවන්න පා මංගේ විදිහ කියනවාවද ක්න හඩත්මට තියෙනවා හෙඩත්ම මේසි ෙනගත් තිේෙනවා. දර බය සංකාතියාගන්නෙපා. අයිබෝුවන් කෝමද සසිර දෙෙනනාටම සු බලුත් අවරුද කිය පාර්තන කරනවා අවලම යද්දෙන ඕනේද ඉතින් කියන්නක තීරිකලාස් ගැන ගොඩක් ප්‍රශ්නය නොවා නේද තීරි ලාස් ැන ගොඩක්්‍රශන හනවා දෙවාරෙන් හඳවාරයෙන් එක්මට තම පාක් හැමෝම ලික ෂාපරක් දාල තමන්ගේ තියෙන ගූපපල ස්ටේටස්තාාල ක්ෂා පරක් දාල එක්මටත ලමයිටිකක් සම්බඳධ කරගන්න එමටත ලමටකක් සම්බන්ධ කරන දි පේපරගක් සකච්ඡා කරනවා පශ්නහතලිෙක එවගේම රචනා පශ්න සම්පූර් පේපරකක් සාකචඡා කරනවා අපි දන්න නෑැ ක ටිවරවේද කියිය හැඳී සිටිින් අපිත් එෙක්ක ගොඩදාගන්න ඕන්න ඉන්න අපිත්තෙක් ස දැක්කෙත් ගොඩ කාලකින් කියනේ සු්ටක් විසි දන්නයක් දෙතිී අපි ෆිල් එක වැඩ කරක් දිනියද බද මව හොඳට බොහම පහැදිලි බහෙන අොත රත්වරනන්නේ මව හොඳට පුහොම පැහැදිලි බහෙනෝද හනවානේ YouTube බල එක දානගේ චූටි ප්‍රශ්නයක් තියෙනවා YouTube ල දානගේ චූටි ප්‍රශ්නයක් තියෙනවා? ය ය ලක පොට හොල්ර හ ලස්න වෙලා චුට්ටක් වයි යි චුට්ද ලස්සන ලාදය චනල්ල එකක්තිය නොවගේ රතියනවා හරි හොඳයි තවවිනායිය තවවි නාියක ි හමෝ ක්ක ලොි ාරක් දම තම රුප තමගේ ලුවන් එක්මට සබඳ වද. මෙම ්‍රම ෙවිෙන ක් තින සරසහියි සක් කාරි සක නෙ එක ඉක්මට සබන්ඳ වෙන්න පේපරක් සම්පූර්ණසාග චකරවා. ඉක්මට සම්බන්ධ වෙන්න කියන් හරි 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 තව සම්බන්ධ වෙනවා තව සම්බන්ධ වෙනවා? සර් ද්‍රාම පේල් වෙන්නේ අන්න මොකුද කරන්න තිනවා එම ද්‍රාම පේල් කරගන්න දෑන් නේද එම ්‍රාම පේල් කරගන්න ද හැ හරි ඉක්මට ශයාපාරක් දාමු ඉක්මට දාමු වැැස්සහෙම තියෙනවද වැස්සහෙම තියෙනවද ඇස්ස හෙම තියෙන දවාලට හරි සතීරි ිකත් උගනලලා මච්ච එකක් ගහල දෙන්නලූ අනිවාරෙන් මච්ච එකක් ගහමු මෙ කුණනාටුසද කියලා තියෙනවා හරි ඇති නේද වෙලාව. අපි පටන් ගම්මු අපි පටන්ගමු වෙේලාබ හොඳට මැති නේද.ඒ නම්බර එක පේෙන්න්න නඇතු මචා න ටැක්ග එකක්දා කරන නිකුඩින්නේ. හරි ගෙනල් ලෑස්තිබෙන්ඩ ස්‍යකරප එක ඇත්ති එන උන්ගේ නැති වූමූන දෙයක් කර ගත්තාවේ ඒ පේ සැද්දම මේ රනේවුන්ගේ නැතිවූ මෝනදයක් කරගත්තාවේ කිසි කැටුවක් නෑ අසුන බැයි හැට පහා මගනම්රේ මට මතගත් ැති රා ඩිල්ලේලා කියෙන්නේ හරි දැන්නම් ඇති නේද හරි ඉන්න මටඩි ශාපරදධානකටේ ශාපරදධනකොතේ එනම් අපි පටන්ගන්නවා අපේ වැඩේ සීරු දෙනාටම අයිබෝන් කියලා පාර්තනා කරනවා තෙරුවන් සරමයි සුභ අලුත්ත ුරුද්දක් පේවා අපි ආදරනීය දවාදරුව සීරු දෙනාටම සරසවි සත්කාරය අපේ ඇදුරු මඩුල්ලත් එක්ක අපේ අදුර මඩුල්ල ශ්වාස කරමින් අපේ ඔන් Onlineයින් පන්තිවලට සම්බන්ධ වෙන සියලම දරුවන්ව ඉතා ආදරෙන්ට වරෙන් පි නොපොතේ අප සරසවි සත්කාරය ගුරු මඩුල්ලේ ශක්තිය ඔයාලා තමයි. අද සරසවි සත්කාරය ගුරුවරු ලංකාව විශාල පිරිසකට අපේ විශාල දරු පරිසකට මේ විදියට අධ්‍යාපනය ලබාදන්නේ. ඔබගේ ඔය ලැබෙන සහයෝගය නිසා තමයි. හරි හව ඉන්න දරුව ඉන්නවනන් සම්බන්ධ කරන්න ලික එක ෂයාාත් කරන්න ොඩ දරුවන්ගේ චෝතන ප්‍රශ්න ගැඩලු තිෙන ඔකොට මොතර දෙදෙනවාද. හරිද ඔක්කොට මුත්තර දෙනවා. ේ හරි දැ හො රග දැන් හොදරහගන්න මෙැසිට් බලන්න වෙලාක් නෑ මසේට් ලන්න දැන් හොඳට අහාගන්න. හරි. ර් හොඳටහගන්න බද ත බොහම පොඩි කාලය තියෙන සාමාන්‍ය පෙළ විභාගයට එතකොට ද්‍රාම පේපරකක් තියන්නේ හෝම පොඩි කාලයක් ඉතින් ඒක නිසා අපි අද තෝරගත්තා ඔයාල වෙනුවෙන් නාචච්‍යහා රංග කලා ප්‍රශ්ශපත්තරයක් සම්පූර්යම සාකච්ඡා කරන්න. ඉතින්පුදේ බේදහල පේරක හැදැන විදිහ පේපරක එකටන ලක්පුුණු පිලින් සම්න්තරල ඕනතරන් කියලාදලති අද පලවිනි පාරට අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවොත් මෙතන ඇති. හරි කමක් නෑ අපි මේ වැඩේ දිගට මේවිදියට කරගන්න යමු. රයිට් මම දැන් යාලට පේපරක ශාකරනවා. පේපරක ශාකරනවා අපි මුොලින්මකුතේ එ එමූ ප්‍රශ්න හතලියක උත්තර ලියනවා එමිසිකව ප්‍රශ්න හතලේක ොලි උතර ියවා එකනිසා ේරු නාාවම ොම හොදින් සසාධනම අහගන්න ඉන්න බොහම හොඳින් සාවධානමහගෙන ඉන්න. Right. හයිට ඔන්න තියෙනාපුදේ ඔන්න තියෙනවා පලවෙනි ප්‍රශ්නය හොඳට කියවන්න නික්මණ. හැමෝම හොඳට කියවන්න. ති පලවිනි ප්‍ර්නෙක් ට එක පහත දැක්වෙන ගදධ්‍ය පාට ඇසුරෙන් අකේ එකේ සිට පහතෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අක එකේ සිට පහතෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. බලන්න ගොම දෙක තියෙන්නේි කියලා අොදර බලන්න කොම තියෙන්නේෙ කිලිබර වෙලා බලන්න අනේ බොලන් මොකට ඔච්චට කල්ල ඇවිද. රජරුවන් වහන්සේ කුමර පාලු කරපු හූරාහපයන්න තමයි ගේ කෙලති. හොදට බලන්න පති හොඳ බල අපේනා පළවිල් ප්‍රශ්නයට අපේයන පලවිල් ප්‍ර්නයට බලන්න පලෙන් ප්‍රශ්නය ඉහත ගත්්දය සංවාද අතරින් බෞද්ධ පූජා කර්මයකට අයත් වන්නේ. ඉහත ගද්දය සංවාධ අතරින් බෞද්ධ පූජා කරර්මයකට අයත් වන්නේ මොකද කියල හනනාපති ෞද්ධ පූජා කර්මය. හොදර බලන්න හරිද චුට්ටකට සයකයින් කර. Andare, Baba Baba si, juniorنا, ේ බෞද්ධ පූජාකර්ම ගැන අපි සාමාන්‍ය පෙළ දී හොඳින් අධ්‍යයනය කළ යුතුයි. බෞද්ධ පූජාකරමයක් කියන මොකදසර බෞද්ධ පූජාකර්මයක් කියන පුතේ බෞද්ධාව විසින් සිදු කරනු ලබන යම් පූජාකරම සෙට් එකක්. එතකොට සරලෝ මතගතයා ගන්න අපිට බෞද්ධ පූජාකර්ම පහක් ගැන දැන ගන්න තිය. බෞද්ධ පූජාකර්ම ගැන පහ. මොනාදේ පහ පිරිත්පංකම පිරිත්පංකම දෙවැනික. ආලවක දමනය ආලවක දමනය තුවනික දොරකඩාස්න දොරකඩාසන හතරවෙෙනියක යුගාසන බණ යුගාසන බන්න පස්වෙනික මිලින්ද ප්‍රශ්නය මිලින්ද ප්‍රශ්නය මිලිින්ද ප්‍රශ්නය වොන බලන්න හැදල නේද. පිරිත්පිංකම ආලවක දමනය දොරකට අසන යුගාසන්න බන විලින්ද ප්‍රශ්ටය. ෙන්න්න බෞද්ධ පූජාකරම පහපුතේ. මේක හොඳර මහ මත තියා සමර ක ශන ලක් හ පාඩමට අදදාම ම කකරන්. අපි පස්සේ පොඩි ලාලක්කරන පොටි ච්ටක් දමූ පහැදිලනේද. අපි පැටවු කොරු පහැදිලේ නේද හරරි. මේ තියනකොදේ බෞද්ධ පූජාකරම. ප්‍රශ්නයක් එන්න පුළුවන් එමකූ ප්‍රශ්නය. මේ අතරින් බෞද්ධ පූජාකර්මයක් වන්නේ කියලා ඉන්න පුළුවන්. මේ අතරී බෞ්ධ පූජාකර්මයක් නොවන්නේ කියලත් දෙන්න පුළුව. ඒකෙනනිසාම් මේ ටික මතකතියාද. මේ තමයි බෞද්ධ පූජාකර්ම පැහැදිලීද පිරිත්තිංකම ආලවක දමනය දොරකඩ අස්න යුගාසන බන නිලින්ද ප්‍රශ්නය. එතකොට නා්‍යහා රංග කලාව කියන සබ්ජෙට්ටිකේදී අපි මේ බෞද්ධ පූජා කර්ම ටික ගැ ගන්නේ මඟපුතේ මේ බෞද්ධ පූජා කර්මය තුළික් මොනවහරි නාච්‍යමය අංකුර ඇතුළත් වෙලා තියෙනෝද කියලා බල. ඒක ඇනෙ ොනවහරි නාට්‍යමය ලක්ෂණ තියෙනම ද කියල බලන්න. එතුකර පුදේ මේක අපි කතා කරන්න හේතුවෙන්න පුතේ දේශීය නාත්‍ය කලාවේ ප්‍රභවය සොයායාමේදී. එකන ලංකාවේ මුලින්ම නාට්‍ය කලාවක් කොහොමද ඇතිවුණේ කියන දේට උත්තර හොයාගෙන යද්දී මේ බෞද්ධ පූජා කර්ම කියන දේබල් තුළ යම් යම් හෝ. පුංචි හෝ නාත්‍යමය ලක්ෂණ තිබුණා ද කියලා හොයල බලනවා. එතොකුද මේ කියන බෞද්ධ පූජාරමහල නාච්‍යමය ලක්ෂණන්තර්ගත වෙලා තිබි ලතිය. එතකොට අපි අවසාමි ඉගමනය කරනවා. දේශීයේ නාත්‍ය කලාවක් ඇතිවෙන්න ලංකාවේ නාට්‍ය කලාවක් ඇතිවෙන්න මේ බෞද්ධ පූජා කර්මත් පුංචිහරි ආකාරයකින් පිටුවාලක් වෙන්න ඇති කියලා. උපකාරයක් උදව්වක් වෙන්න ඇති කියලා. හැබැ උබඹ හොඳට මතක තියාගන්න. මේ බෞද්ධ පූජාකර්මවල නාට්‍යමය ලක්ෂණ. එම නැත්තන් නාට්‍යමය අකුර තිබූ පමණි. මේක නාට්‍යයක් වෙන්නෙ නෑ. පිරිපපංකම නා්‍යයක් වෙන්නි නෑ. ආල්වක දමනය දොරකඩස්ව නාට්‍යයක් වෙන්නෙ නෑ. මේව බෞද්ධ පූජාකර්ම විතරමයි. හැබැයි නාත්‍යක තිබි යම්යම් ලක්ෂණ මේම තුළ අන්තර්ගත වෙලා තිබිලා තිය. පැහැදිලීද සයි අපියන් අපේ පලවෙඩි ප්‍රශ්නයට. ියම් තිේ අප පලවෙනි ප්‍රශ්නයට එහෙත ගද්දය සංවාධ අතරින් බෞද්ධ පූජාකර්මයකට අයත් වන්නේ කියලා තිය. බෞද්ධ පූජාකර්මයකට අයත් වන්නේ කියලා තියෙන්නේෙ පුතේ. එතකොට හොඳට වලන්න මේ දීල තියෙන ABCCDE කියන දේවල්වලින් පුතේයේ බෞද්ධ පූජාකර්මයකට අයත්වෙන්නේ මොනමද බෞද්ධ පූජාකර්මයකට අයත් වෙන්නේ මොනමද නැත්ත ො කෝක දයිති වෙන්නේ හොදට බලන්න. තියන පපුුති අපිට අඳරගන්න පුළුවන් හොම ලේදයක් මොක්ද නැත මහානෙනී එසේ වීනම් නියපුොතු දත්සම් මස් නහර තිිට්ටිකක් තියලා ආදිය නාගසේනදග පැැද පුතේ මේක තියන්නේ මිින්ද ප්‍රශ්නය මේ මිලින්ද ප්‍රශ්නය කියන බෞද්ධ පූජා කර්මය තමයි දෙන්න මේ කියන දෙබස්ව තියෙන්නේ මොතර මතක තියයාගන්න තකොට බන්ධ ඉහත සඳහන් ඒ ගද සංවාධ තුරින් බෞද්ධ පූජා කර්මිකට යත් වන්නේ කියලා තියෙන. පැදිලේනද ඒනම් පිල්ලිතුර වෙන්න ඕනේබ කියන එක ඒනම් බ කියන පිළිතුර කොතනද තියන්නේෙ මගේ පපුතේ දෙවැනි උත්තරයේ තමයි බ කියන පිළිතුර තියෙන්නේ එහන ගොන්න අලවෙනි ප්‍රශ්නයට එන පිළිතුර තමයි පිළිතුරු අංක දෙක එකන පැහැදිලේ නේද බෞද්ධ පූජා කර්මය නම තමයි මිලින්ද ප්‍රශ්නය එන්න මිලින්ද ප්‍රශ්නය අපේ නත් දෙවෙනි ප්‍රශ්නයට සංකපාල රජජු සම්බන්ධ ශාන්තිකර්මයට අදාළ ගද්‍ය සංවාදය වන්නේ සංකපාල රජු උතනේ සංකපාල රජතුමා ඉන්නේ මොන ශාන්තිකර්මයේද. පොඩ්ඩක් ටොප් කරනම එක සංකපාල රජතුමා ඉන්න පුතේ මොන ශාන්තිකර්මයේද? හලතින ොදැ සංකපාල රජ සම්බන්ධ ශාන්තිකර්මයට අදාළ ගදධ්‍ය සංවාද වන්නේ සංකපාල රජතුමා මොන බෞද්ධ පූජා කර්මයේද ඉන්නේ සංකපා රජතුමා සංකපා රජතුමා මොන බෞද්ධ පූජා කරම න්නේ සේජඩාපල්ලකු ප්‍රශ්නය කකාපා මුත්තර ැක්මසේ ජකගතා පල්ල. සංකපාල රජතුමා ංකපාල බුදු අම්ඒ බං එන උත්තර එකේ කා එකේ එකේව කියිය නොයකු බලන්න හරි උත්තර කියපල්ල බලන්න මගේ අම් මේ කෝලම් කියලත්කෙන් කෝලම් කියලත් කියනවා යකෝ කොහෙදෝ යර එකක් කියවා සිංහ බහ කියලා අනේ අපේ මොනවා කියන්නට මන්දන් නෑ උත්තර කල්ගන නාඩගම් කියනවක් කොහුම්බාකංකාරය කියනවා අම අම් මේ ගලවුුණා එතකොට බල දින උත්තරදි බලාගන ති කියල කියන ඔබ උතේ හොද රාගන්න හොඳ රහගන්න හොඳට රහගන් මම මේක මකනවා උතේ සංකපා රජතුමා අපිට හම්බවෙන්නේ සංකපා රජතුමා අපිට හම්බබෙනපුතේ. දහට සන්නය නැත්තං. අපි කියනවා ස්‍යියකුම කියන ශාන්තිකරර්මය තුලද. Voilàල හොඳර දන්නව ශාතිකරම කොටස් තුනකට බෙදෙනව සම්ප්‍රදායන් උස්සේ පැදිලි නේද. උඩරට පහතරට සබර්ගමු කියලා සම්ප්‍රදායන් තුනක් ඔස්සේ ශාන්තිකර්ම බෙදෙනවා. එතකොට උඩරට ශාතිකර්මය ක ඔස්සේ අපි ගෙන ගන්න තියෙන්නේ කොහොමභාකංකාරය. කොහමාකංකාරයේ පැදිලිනේද. හතරට ශාතකර්මයයක් ඔස්සේ ගෙනගන්න තියෙනවා සුම ස්‍යකුම නැතන් අපිදැංගුවේ කිව්ව දහට සං්‍යය ස්‍යකුම කිවත් එකයි දහට සන්්‍යිය කිවත් එකයි මං මෙම හමදාදම් වගේ කියනවා. ඉට පස්සේ ද රිද්්‍යාගේ කිව්වත් එකයි. රටයකුම කියල කිව්වත් එකයි. ඉට පස්සේ අපි කියනවා සූනියම්යාගේ සූනියම්. සූනියම්යාගේ කිව්වත් එකයි. ඔඩ්ඩිස ශාන්තිය කිව්වත් එකයි විනකැපුම්යාගේ කිව්වත් එකයි. මැනික්පාල ශාන්තිය කිව්වත් එකයි. ඒ ඔක්කොම කියන්නේ මේ ශාන්තිකර්මයට. පැහැදිලි නේද ඒ ඔක්කොම කියන්නේ මේ ශාන්තිකර්මයයටකොඩට පහත රට සම්ප්‍රදායඔස්සේ අපි ශාන්තිකරභ තුනක් ඉගෙන ගන්නවා. ස්‍යියකුම නැත්තන් දහටසන්නේය රිද්‍යයාගේ නැත්ත රටයකුම සූනියම්යාගේ නැත්්දම් ඔඩ්ඩිස ශාන්තිය වෙනකැපුම්යාගේ මනික්පාල ශාන්තිය කිය අපි කිය. හැදිලනේද සබරගම සම්ප්‍රදායඔස්සේ අපි ඉගෙනගන්න සියලූම මඩු ශාන්තික කරම්. අගට මඩ ගම් මඩු දෙවල් මඩු කිරි මඩ පූනාාමඩ ග මඩු හැල්ලුම් මඩු ඔකෝම අපේ සබ්ජික්්ට එක තුලාපේ සබරගම සම්ප්‍රදායයට තමයි දාලා තියෙන්නේ. එතකොට දැම් වෙතන හලාීයර ප්‍රශ්නම කකදපුතේ සංකපාල රජු සම්බන්ධ ශාන්තිකර්මයට අදාළ ගද්්‍ය සංවාදය වන්නේ. සංකපාල රජතුමා මං අයි ශයකදානවා සංකපාල රජතුමා සම්බන්ධ දේ පුදේ මේකට එන නිවැරද පිළිතුර තමයි D කියන එක. දහට සම්ියය තියන දෙබසක් තමයි ඩ අක්ෂරය තියෙන් එතකොට දෙවැන්නේ ප්‍රශ්නයට නිවැලද පිළිතුර තියෙන්නේ පිළිතුරු අංකත් වන පැහැදිලිනේද D මුොදර බලන්න. දහට සන්නය තමයි මේ තියන්නේ දහට සම්නය තමයි මේ තියන තන් සංියකුමි තමයි මෙම දෙබස. අන්තර්ගත වෙලා තියෙන්නේ. අප නව තුන්ගලනි ප්‍රශ්ිතපති මාකරගන්න ස්රයින් දාගන්න ඔල ලයාගන්න පේඩ එක දාන්නක් ඉඩට පස රූපකට පල ෂයකක් දෙන්න වල බලාගන්න අපේ ඔය දාන මේ ශැක්ට එක දාන බ්‍රරූප් දෙක එකට අනිවාරයෙන් මැත්්වන්න ඒ දෙකට මම අනිවාර පිඩ එක එක දානවා. හරි මැනික්පාල ශාන්තිකර්මයට අදාළ ගද්‍ය සංවාදය වන්නේ අන්න මංකිවන්නේේ මැනික්්පාල ත ශාන්තිකර්මය කියලා බන්න ියම් යාගේ තම මනික්පාල ාන්තකර්මය කිය කියන්නේෙ පොතේ. සූනියම් යාගේටම තයි මැනිික්පාල ශාන්තිකර්මය කියර කිය පැහැදිලිීමේ ලකට ඒත් පහතර රට සම්ප්‍රදායේ ශාන්තිකර්මය බලන් එතකොට මේකට පිළිර මොක්ද කිලිවෙලා මනික් පාල ශාන්ති සඳහා හොදර බලන් උද පිළිතුර වෙන්නේ සී කියන අක්ෂරය තියෙන්න්න ඕන ස කියන අක්ෂරය තමයි සූනියම් යාගේ හා සම්බන්ධ වන්නේ සී කියන අක්ෂරය මෙති නිවැරදි පිතුර තියෙනපුද පිතුරු අංක දෙක. පිළිතුරු අංක දෙකේ. ප්‍රැහදිලේන්නේනේ ද මම දාන්නම් පේපර එක. වෙන්න තියෙන බලන්න මැනි්පාල ශාන්තිකර්ුමේට අදාළ ගද්‍ය සංවාදය වන්නේ. ප එන්න ඕන පිළිතුරු අංක දෙක සී කියන අක්ෂරය, සී කියන අක්ෂරය තමයි එන්න ඕනේ. ඉතබස බලන්න පත්තින දේවිය හා සම්බන්ධ. ශාන්තිකර්මයට අදාළ ගද්‍ය සංවාද වන්නේ. පත්තිනි දේවී පුතේ. පත්තිනිි දේවී අපි කතා කරනවා. අඹෙන් උපන් පැහැදිලිනේද අපි මඩු ශාන්තිකරම ගැන කතා කරද්ද අපි කතා කරනවා ඒ සබන්ධව එතකට පුේ මෙතැන පත්තිනි දේවී හා සම්බන්ධ ශාන්තිකරමයට අදාළ ගද්‍ය සංවාදය වන්නේ. ඊ අක්ෂරය ඒ කියන්නේ හතර වෙන්න පිළිතුර ඒ කියන්නේ හතරවෙනි පිළිතුර ඊ අක්ෂරය. මඩු ාන්තිකර්මවල ඇත් බන්ධනවල තමයි මේක අන්තර්ගත වෙලා තියෙන්නේ. උඩට ශාන්තිකර්මයට අදාළ ගදද සංවාද වන්නේ. උඩට සාාන්තිකර්මයට දාලා ගද්ද සංවාදයහ නම් ොහක්ද උරඩට සාාන්තිකරමය වෙන්නේ කොහොබාකංකාරය ඔෝබාකංකාරය තමයි උඩට ශාන්තිකර්මය වෙන්නේ. එතකොට පුතේ කොහොබාකංකාරිය කියන ශාන්තිකර්මයත් කෝබාකංකාරිය කියන ශාන්තිකර්මයත් පපුතේ හමාකන් කාරය කියන ශන්තිකරමය නාට්‍යමේ අවස්ථා තියෙනම තුනම් එකක් තමයි යක්ක්කම් පහා යක්කම් පහා ඉට පස්සේ ගුරුගේ මාලාද ගුරුගේ මාලාද අනිත් එක ගබඩා කොල්ලේය ඔන්න කොල්ය කොහොබාකංකාරයේ කියන ශාන්තිකර්මයේ නාත්‍රමය අවස්ථාාව තුනක් තියෙනවා ඒ නාට්‍රමය අවස්ථාව තුනු තමයි මේ තියෙන්නේ යක්කම් පහ මුරුගේ මාලාව ගබඩා කරේ එතකට ක්කම් පහක් තියෙනකොදේ. පලවෙෙන එක ඌරායක්කම. නයා දි සීතායක්කම දර්පනයක්. ඌරායක්කම නයායක්කම, වැදියක්කම සේතායක්කම දර්පනයක්කම කියලා යක්ක්කම් පහක්තියෙනවා. ඕකේ. ඌරායක්කම කියන කොටසට තමයි ඔය ඔතන තියෙන. අයිතිවෙන්නේ පලවෙන්නේ දෙබසේ ඒ කිය පැහැදිලනේ ද මලේ රජ්ජුරුවන්ගේ කුඹුරපාලු කරනු පූරා හොයාගෙන යනවා කියලා. පැහදිලේනේ දෙතකොට බෙම්මයක්කම්පයේ ඌරාජක්කම කියනකට තමයි ඒ දෙබස අයිතිවෙන්නේ. එහෙනම් කොහොම්බාකංකාරය කියන උඩට ශාතතිකරමයේ තිබෙන දෙබසක් කියන්නේ ොබ හොදට මතට තබා ගත යුතුයි. ශාන්තිකරම කියනටක් විශාල පාඩමක් ොතේ හොඳින් අධදයනය කළ යුතු පාඩමක්. එකට මං මේ ප්‍රශ්නද අදාල් පිර විතරයි සසාචක්රන්න තම මේ මක ොඩ ප්‍රශ්න දන්න පුුවන් ක්‍රම විදි තියෙන අපි ඒව ඉදිරියේදී හතාබහ කර හතාබහ කරමු හරේ ඉට පස්සේ අප අනවා ඉළඟ ප්‍රශ්නයට පුතේ අතියන ඉක ප්‍රශ්න බලන්න ස්්‍රීණක යම ප්‍ර්න නිවැරදි පිරිිතුරු තෝරන්න කියලා තියෙන්නේ. වැදි පිතුරු තොරන්න කියලා තියෙන්නේ. බලන්න. හොද බලන් ්‍රශ්නමකද ගිබරගලා. තම පරිකල්පන ශක්තිය මෙහේවා නිර්මාණය කරගන්නා චලන වන්නේ. තම පරිකල්පන ශක්තිය මෙහේවා නිර්මාණ කරගන්න චලන්න වන්නේ. මොදර බලන්න පොතේ. තම පරිකල්පන ශක්තිය මෙහේවා නිර්මාණ කරගන්න චලන්න කියල කිය. උදේ වා අහලා තියෙන වනේද. නිර්මිත චලන. ස්භාවික චලන තාලානුකූල චලන කිය හලා තියෙනවනේද. නිර්මිත චලන ස්භාවික චලන, තාලානු පූල චලන කියල අපි නාටිහා රග කලා සබ්ජෙට්ිකේදී ඉගෙන ගනු ලබන චලන කහිපයක් තියෙනවා. හොඳන මතක බාගන්න පැහදිලේනේද. එතකට පති මෙත නාහරතන ප්‍රශ්නය හොඳල බලන්න. තම පරිකල්පන ශක්තිය මේ වා නිර්මාණය කර ගන්නා චලන වන්නේ. පරිකල්පන ශක්තිය හෙෙනම් අපි හිතලා. දෙයක් අලුතින් නිර්මාණය කරගත යුතු. එසේ අලුතින් නිර්මාණය කරගන්න ලබන සල අහිතිවන්නේ මොකේද බල පිළිතුරුවන්ක දදාන පුුවන්කට්ටේ චට්ටක පිතුරුන්ක ධදනපතේ පිළිතුරුවන්ක දානන්න දන්න කට්ියේ දාන බලන් මොකද මේකට ප්‍රශ්නයට උත්තර කියලවෙර වෙලා වෙන තියෙනව ප්‍රශ්නි ඔන්න තියෙනවා ප්‍රශ්නය බලන්න ොඩක් කටේ පිළිතුර දෙවා ොඩක් කට්ටේ පිළිතුරු දෙෙනවා බදේ පලවිනි පිළිතුරන්නේ නිර්මිත චලන ේ හොඳට මතකතියාගන්න පරිකල්පන ශක්තිය මෙහේවා නිර්මාණය කරන යම් චලනයක් වේද එය අයිතිවන් මේ නිර්මිත චලනවලටයි. පරිකල්පන ශක්තිය මෙහේවලා පැහැදිලන්නේ එතා උදාහරණැගන්න හිඟන්නේෙ. එම නැත්තම් වෙනක් කුමක් හෝ චරිතයක් පැහැදිලන්නේේද. නැත්තම් අපි ඒ දන්ඩක යනවා එඒ නැත්තම් අපි ගින්දරතියන අගුරතියන එක අපි ඇවිදිනවා පැදිලේ නේද අපි මඩ ගොහොරක ඇවිදිනවා. හරි අන්න ඒවගේ දෙයක් අපිට කරන්න කිව්වොත් අපි නිර්මාණශීලීීම හිතලා ඒ දේ කරන්න ඕේ ඒත් චලනය කරන්න ඕනේ. දැම් මඩ ගොහොරක ඇවිදින්න කිය කිව්ොත් ේම අපි අන්න හිතන්ඩ ඕනේ අපි පරිකල්පනය පාවිච්ච කරන්න ඕනේ. අපි විසින් දෙයක් නිර්මාණය කරග අපි මඩ ගොහරක ඇවිදිෙනක දී කරන්න ඕනි. කො එත රිල්පන ශක්තියක් කියන ොහොද. අන්න පරිකල්පන ශක්තියක් මෙහේවා අපි යම් චලනයක් සිදු කරනවද අන්න අපි ඒකට කියන මොනවා කියලද නිර්මිත්ත චලනයක් කියලා කියනවා. එතකොට සර් මොනවට ස්වභාවික චලන කියන්නේ. මොනාට ස්භාවික චලන කියල කියන් පුතිේ ස්භාවික චලන්න කියන්නේ අපි කිසිම දෙයක් නොහිතා දැහිතන්න අඩ ඇවිදි කිවොත් පඔය ඇවිදිීතවා. වට දුවන්න කිවෝත් ඔය දුවනවා. උඩ පයින්න කිවොත්ව උඩ පයිනවා. කිසිම පරිකල්පන හැකියාවක් අවශ්‍යවෙන්න නෑ. ඒකට නිර්මානශී හැකිියාවක් අවශ්‍යවවෙ න උඩ පයින්න කිවෝත් මල හ ඩට පිත් ඇදිල කිකවට ඇැදිෙනවා. පැහදිි නේද. එතකොත් ඒක මේ අපි සාමාන්‍යෙන් කරනවාක ස්භාවිකයි. ඒක තුළ නිර්මාණශීලී හැකියාවක් මොකත් නැහැ. අන්න ඒවගේ දේවල් ඒවගේ චලදවලට අපි කියනවා ස්භාවික චලන කිය. පැහැදිලි නේද හරි හොඳර මතකතියාගන්න හොදර මතගතියාගන්න? පැදලේ නේද හරි ඉඩ පස්සපුුතේ ඉඩ පස්ස බලාගන්න පළඟ ප්‍රශනේ හත්තන ප්‍රශ්නේ නාට්‍ය යන්නු ජීවිතයේ පෙත්තකි මෙම ප්‍රකාශය කරන ලද්දේ නාට්‍ය යන්නු ජීවිතයේ පෙත්තකි නාට්‍යයන ජීත පෙත්ක උත්තර තියෙන ඇරි ටෝටල් තියෙනවා බ නාට් ෝතියනව වස ක්පේර් තියෙනවා රතමුණිතිය පැහැදිල නේද බරමුණනි තියෙනවා තො කවද මේක කිවේ. කෞද මේක කිව්වේ හොදර බලන් කෞුද මේක කිව්වේ කිලිරවෙන ඇරිස්ටෝටල් තියනවා බනාටශෝතියනම ශක්ේක්ස් පියර් තියනවා බරත බොඩුතිය බලාන්න දාපල්න්න එක් වනට උතේ නාත්‍යයනු ජීවිත ඒ පෙත්තක නාතිකයම ජීවිතයේ පෙත්තා බලග ජීවිතනන් පත්ක් නේ බල ජවිත පත්ක්තිේ ිය පොත්තක කලත් බලග ජීත ට නේද බලගගේ සිලබස්සේ නාටක කියලා සබ්චට්ක ල හදැරුවට බල ෝකර දීල ද මහම නියපොත්තක චුටි පොඩි කෑල්ලක් බලගක සැලකිලිමත් වන්න නෑ එකක බලව නාට හර කලාලගේ ස්චිට්ට මර මරු කියලක පරාද බලගේ රිසාර්චීට ඒ එකක්දාරය සබ්චට්ටක් න කිය මලට තේරක බොහෝම ලෙහිෙසි. න මයි බල මේ සබ් එක දීලති මරාග තයි මදරෝහ හරි එතකොටනම් නාට්‍යයනු ජීවිතයේ පෙත්තක කියන කිවවිපුතේ බර්නාට් ෂෝ කියර පුත් කලයා බර්ට් ෝ බනට් ෂෝ ත්‍රරිහදාගන් ඉ පස අපයනත් තුන්මින් රශ්ට රංග අභ්‍යාන්සයක් වන්නේ රංග අභ්‍යාන්සයක් වන්නේ වෙද පුටුග කියලා තියෙනවා මකර බල්ග කැඩීම කියලා තියෙනවා නායකයාන්සවීම කියලා තියෙනවා බල්ලා හ මස් කටුව කිය ති බල්ලාසා මස් කටුව කියලා තියෙනවා නායකයාන්ස වීම කියලා තියෙනවා සකරවරගේ කැඩීම කියලා තියෙනවා වෙෙද පුටුග කියලතියෙන. රංග අභ්‍යාසයක් කියන මොකක්ද කියලහන් රංග අභ්‍යන්සයක් රංග ක්‍රීඩාවක් නොබ රංග අභ්‍යාන්සයක් රංග ක්‍රීඩාවක් නොබ රංග අභ්‍යාන්සයක් උත්තර දෙන්න පුළුව කටී නොනා ඉක්මනින් උත්තර දෙන්න උතර දෙැ පුළුවන්ට නොන ඉක්මනින් උත්තර දෙන්න රග අභ්‍යාසයක් නෙමේ රංග ක්‍රීඩාවක් රග අභ්‍යාසයක් නෙමයි රංග ක්‍රීඩාවක් හොඳන මතකතියා ගත් රංග අභ්‍යාසයක් නෙමේ රංග ක්‍රීඩාව ේ හොදන මතගතියාග රංග අභ්‍යාසයක් දැම් මෙතන තියෙන බල්ලාසාහ මස්කටුව කයාස වීම මකරවර්ගය කැඩීම කිය අද්‍යාවි ොදක් වෙන රග්‍ර ්‍රීඩ ී පං්‍යය ග තු ෙද පිතුර හැිය අපිට ංග්‍යා ඇ දී ගන්න පුළුවන් දේතමයි. වෙද පුටුව වෙද පුට වෙද පුටුව එක නංක එක 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 පැහැදිලින්නේ දංක එක. ඉස්කෝල කරලා ඇති පැහැදින්නේ ස්කෝල කරලා ඇ දරවත් මතක් කළ බලන් ඉස්කෝල පැක්ටිකල් කරනමනි. රග ක්‍රීඩා කරනවා රග අභ්‍යාස කරනවා. රංග ක්‍රීඩා කරන්නෙත් රංග අභ්‍යාස කරන්නෙත් නළුවවෙෙක් පෙර පුහුණුවම් සඳහා පැහැදිලි නේද. ැ නළුවෙක් වෙන්න නිකම් බෑ. චරිතය කරනපා නිකම් බෑ අප රංග අභ්‍යාස රංග ක්‍රීඩා කර අපිට අවශ්‍ය කරන ඒ පෞරුෂක්ය අපි හදාගන්න ඕනනි. එම හදාගතර පසිතමයි අපිට ේදිකාවක නළුවෙක් නිලියක් ති රඟපාන පුළුවන් වෙන්නන්නේ අපය නො ඉඩඟ ප්‍ර්යට. සනිික නිරූපණයක ලක්ෂණයක් වන්නේ රූපණයක ලක්ෂණයක් වන්නේ කියලාතිය නොපුදේ. ෂනිික නිරූපණයක ලක්ෂණයක්. සර මුලින්ම කියලා හිටපංකුසර් මේ ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද කියලා ති හොදර ම මතක් කරගන්න. බලාගන්න ශණික නිරූපණයක්. ෂනිිකවම ඉදිරිපත් කරන යම් කිසිදයක්. ෂනික නිරූපණය. තේ ෂණික නිරූපණයකට අපි ඉගෙනගන්නවා කිසිම ලිකිත පිටපතක් නෑ. නාට්‍ය පිටිපතක් කියල අප ඉගෙනගන්න නොබපුදේ. එක ලිකිත සාහිත්‍යම එලියවෙල්ල හැබයි ක්ෂණික නිරූපණයක ලිකිත්ත නාට්‍ය පිටපතක් මොකුත් නෑ. අපි හම්බවෙන්න මාතෘකාාවක් විතරයි බලග ෆැක්ටිල්ල ග මලක මුදන සිද්ධවවා. මාතෘකාවක් දෙනවා. ඒ මාතෘකා ෝස් ේක්ෂණිකව අපි යම් කිසි දෙයක් ඉතලා නිර්මාණය කරලා දෙබස් සහිතව ඉදිරිපත් කිරීමක් කරලා පෙන්න්න ඕනි. ඒ ඉදිරිපත් කිරීම අවසානිදී. බලාගන ඉන්න ප්‍රේක්ෂකයා හෝ ජජ්බෝඩ් එක නොහිතූ දෙයක් විය යුතුයි. සමාහරෙන්වා ශනක නිරපණය කර ඉවර වෙලා ජ්බෝඩ්ි කිසාා කියනවා ඉවරයිස කරාෂනක නිරූපණ ඉවරයි. එතකොටමයි ජබෝඩ් දන්නේ ෂණක නිරූපණය ආමු කරලා ඉවරයි. සමාරයු නිග මොනවද කොරන වගේ වහම කොරනවා අර්යම කොරනවා තේරෙන් නෑ මොනවද කරන්න කිය. ඇැලිනේද දෙන මාතෘකා ඔස්සේපුතේ ඉක්මනින් නිර්මාණශීලී යම්කිසි දෙයක් හදාගන අපි ඒක රඟපාල පෙන්න්න ඕනේ. අපි ඒකට කියනවා ෂනිික නිරූපණයක්. මැහැදිලනේද මාතතුෘකාවක් දෙනම විනාඩි දෙක් පිතර දෙනව ෑස්ති වෙත්ට තැක්ටිගල්ලිකේද. ඒ විනාඩි දෙක ඇතුළතේ මාතෘුකාවට ගැපන දිහට අපි යම්කි නිර්මාණය හදාගනය රඟ පාල පෙන්න්නන්නේ. රටල්ලක්නු හබෙනවා ඒනම් සැණික නිරූපණයක ලක්ෂණයක් වන්නේ කියලා තියෙනවා. ලක්ෂණයක් වන්නේ පුතේ හොඳර බලන්න මේ අගත් තියෙනවා වන්නේ සහ නොවන්නේ කියලා. සමහරයවුන්ට ඒක ච්චර ගානක් නෑ. මෙතන දැන් තියනෙ ලක්ෂණයක් වන්නේ. පිටපතක් සහිතව නිරූපණය කෙරේ පුතේ ඒක ලක්ෂණයක් නෙමෙයි. සෙනික නිරූපණයක පිටපතක් නෑ. ඒනම් ඒක වැරදිී. පෙර සූදානමකින් නිරූපණය කිරේ, පුතේ කවවදාවත් ෂණික නිරූපණයක් පෙර සූදානමකින් කරන්නේ. ෂනිිකව ඒ මොහොතේ තමයි සූදානම් වෙන්න ඕනේ. ඊළඟක දෙන ලන්ට ඉගියකට අනුව නිර්මාණය කිරේ. අවස්ථා කීපයක් නිරූපණය කිරේ. පුතේ සෙනික නිරූපනයක ලක්ෂණයක් වන්නේ පුතේ දෙන ලද ඉගියකට අනුව නිර්මාණය කිරීම, එ ලද ඉගියකට අනුව නිර්මාණය කිරීම මෙහනම් මේකට නිවැරද්දි පිළිතුරු බට පත්වෙන්නේ පිළිතුරු අංක තුන. යම්කි පොඩි ඉගියක් දෙනවයේ ගියඔස්සේ තමයි අපි මේ කරගන යන්න ඕනේ අපි යනවා ඊළඟ ප්‍රශ්නයට පශය නම් ඔන්න බලන්න. දහවෙඩි ප්‍රසනේ නුත්‍ය වලට අදාළ වන්නේ නුත්‍ය වලට අදාළ වන්නේ. පුතේ හර තියෙනවනේද. අපි කියලා තියෙනවා න නුත්‍ය නාත්‍ය කියලා සංකල්පයක් අපි ඉගෙනගන්නවා. නුත නුත්්‍ය නාත්‍ය. එතකොට නොත කියලා කියන්නේ මොකතස නො නුත්‍ය නාත්‍ය කියලා අපිගෙනගන්න පුොද. නොත කියන්න පුේ ශුද්දූ නැටුබක්. හුදු නැටුවාක්. හුදු නෙමේය කු හුදදු නැටුමක්. ශුද්ධ වූ නැටුබව. ඒ ඇනපුුතේ තාලයකට අනු අංගචලනයක් ඉදිරි පත් කිරීම. අංගචලන තියෙනවා රිදම් එකක් තාලයක් තියෙනවා එච්චරයි. ඒ නර්තනය තුළ. ශුද්ධ වූ නැටුම. සර් නුතවලට උදාහරණ කියන්න. නුත්තවලට නුත්තවලට උදාහරණ තමයිපුතයේ උඩරට වෙස් නර්තනය ඊට පස්සෙ ඔය උඹල ලී කෙලි කියලා ගාන ටන්ටෝන් ගලාල. ලි කෙලි පොතේ මේවාගේ තුළ තියෙන්නේ විචිට්ටත්වයක් නැත්තම් ලස්සනක් විතරයි. අංගචලන භාවිතයක් තියෙනවා. රිදම්මි එකක් තියෙනවා. හැබැයි අපිට ඒ නර්තනය තුළින් කිසිම දෙයක් තේරෙන්නෑ. ගැන අර්ථරසයක් නෑ අර්ථයක් නෑ භාව ප්‍රකාශනයේ නර්තනය තුළ නැහැ. දැම්ම තත්කරගන්න උඩරට විස්නර්තනය තුළ බාප්‍රකාශන තියනවා. බවප ප්‍රකාශන කියන්නේ බව ප්‍රකාශන කියන්නේ බන්නේ මුහුණේ මගින් යම් කිසි ඉරියවූවා ප්‍රකාශ වෙන මද කියනි එක. එතකොට භවප්‍රකාශන නැහැ උඩරට විස්මර්තනය තුළ පැහැතිරිිද. එන ඒව තුළ තියෙන්නේ යම් කිසි චලනය රිද්මයක් විතරයි. ඒව තුළ කිසිම අර්ථය අපිට ප්‍රකට වෙන්නේ නෑ. එහෙම් නුත්ත කියල කියන්නේ ශුද්ධ වූ නර්ථනයක් පමණමයි. මුොත්තිය කිය තියන ොද දැම් මෙන්න මෙත තියන පශ්ණ. මේ මෙතන තියන ප්‍රශ්මි මතින් නුත්යවලට අදාල වන්නේ බල අදාළ වන්නේ කියලති. අංග වික්ෂේපයක් මනායි කියල ය වලිකෙි කලෙිෙ නටු දාහරය තු දෙවන් උත්්‍යවල නතු ලේක තිවන්නේ නොත්තවලට ඇ එකත් වැරදි. මේ සුද්ද නැටුම නම්වේ. පුතේ නුත්ය කියන්නේ ශුද්ද නැටමක් නෙමේ ආංගි කබිණ හා සාතිකපිනය ප්‍රධාන වී. පුතේ නුත්ය කියල කියන්නේ. ආංගික අභිනය සාතතිික අභිනය උපයෝගේ කරගනිමින් සිදුකරනු ලබන යම් නරථන විශේෂාංග ටිකක්. පැහැතිලේ නේ ද අන්න නුත්තිය තුළපුතේ අරත බාව ප්‍රකාශන තින්. ඒවතුළ පුතේ ප්‍රබලුවන් භාප්‍රකාශන තියෙනවා. සමොනාද උදාහර නොත්්‍යවලට පුතය කතක් බරත මනිපුරි වගේ නරත්තන විලාසයන් තුළ කියවෙනම පුතේ. ආංගික අභිනයෙන් කරන දේවල් තුළත් යම් කිසි ප්‍රකාශන තියෙනවා. කියවෙන අර්ථයන් තියෙනවා. මූුණේ භා ප්‍රකාශන තියෙනවා. බය උතුහලයක් ඇතිගැම්මක් ආදරයක් ප්‍රේමයක් ඒ වගේ දේවල් මූනිින් කියවෙනවා. අන්න ඒ නර්තන විලාසයයක් තුළ ඒ දේවල්තියනවා. එහ අපිේවා නුත් ය කිය කියන හ මේ එකකට ගැලපෙන නිවැදි පිතර වෙන්නේ අදාළ පිරිිතුර වෙන්නේ ආංගික අබිනේ සහ සාතතික අභිනය ප්‍රධානවේ කියනද. ආංගිකිනය සහ සාතිකබිණී ප්‍රධානවය කියනදී. උදර මටකටයා ගන්න හරි. හිට පස්සේ. එකකොස්නි ප්‍රශ්නයට යනවාවි. එකොස්නි ප්‍රශ්න පේවා නේද දෂ්‍ය කලාබලට අදාල වන්නේ දෘෂ්‍ය කලා කියන්නේ බොනාධපුොතේ. දෘෂ්‍ය කලා අපි ඉග ක දෘෂ්‍ය කලා ශ්‍රව්ව කලා සෞවය දෂ්‍ය කලා ැ දෘෂ්‍ය කියන මොකක්ද මෙ මේ හරි සරල ප්‍රශ්න අපි මෙ මේ ොකුවට කර හු පශ්නෙේ දෂ්කලා කියල කියනපුද දෘෂෂ කියර කියා මෙහනම් පේන මේ ඇහට පේල දෘෂ්‍ය කලලා.හැ ද ර ලලා චිට්‍රපටය. පුති චිත්‍රපටය කියල කීපම දෂ්‍ය කලා ක්නේෙ කද චිත්‍රපට ගන සවේ දක්ෂ් කලා ඒම් අනිත් පේව කියවට ඕනෙත්නෑ. අනිත වැඩක් නැන කියවල අයිකරන කෙින්ි දෙන වි නිීරණවා. චිත්‍ර මූර්ති කැටයම්, ප්‍රතිමා අන්න දෂ්‍ය කලා එහට පේන කලා රයි්. ේ මෘර්තිය ඕ කැටයම් ඕ ප්‍රතිමා රයි්! ඒත් අනිතේවත් කියෝල බලමු මොනවද සංගීතය ! මර්ති ටල නාට ෙලි නාට තින කොහමද දෘෂ් කලාක් වෙන් ෑනක ශ්‍රෞ්‍ය ති න එල්ලාට කියෙනන ෞවි දෘෂ් කලාවන එක වැඩගත් නෑ කැටවා! කැටයම් ප්‍රතිමා නාටක සංගීත නා්‍ය සංගීත. අයිති ෙ ගහිත අයිති න්නෙත් නැහෙනනම් නිවැරදි පිළිතුර වෙන්නේ චිත්‍ර මූර්ති කැටයම් ප්‍රතිමා ඒ කියන්නේ. එකකලොස්නි ප්‍රශ්න නිවැලදි පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක දෙක ප්‍රශ්නාක දෙක හොඳට මතකතියා ගන්න හරි රයිට්. අප යම දොස්නි ප්‍රශ්නයට දොළස්සනි පශ්නයට පේනවා දොළස්සනනි පශ්න නාත්‍ය පිටපතෙහි ඇති කතාව ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය වන්නේ නාත්‍ය පිටපතෙහි ඇති කතාව ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය වන්නේ කියලා තිය නොබපුතක්. නාට්‍ය පිටපතහි ඇති කතාව ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය වන්නේ. ඔන්න ලිත නාට්‍ය පිට පත්තියන බින්න මල්ලඟ ද ලඟතියන පිටිපත මේ තියෙනෙ කදාවවලු ඔන්න කදාාවලලුමේ එ ළඟතියන පිට මේක මේ ලිකිත පිටපතා. පැහැදිලිද ලිකිත පිටපතා. එතකොට මෙතනහන්නේ. නාත්්‍ය පිටපතෙහි ඇති කතාව ප්‍රේක්ෂකයාට ප්‍රදර්ශනය බන්නේ පිටපතේ අපි ලේල තියෙනව කතාව ඒ කතාව කොහොමද ප්‍රේක්ෂකයා දැන ගනු ලබන්නේ ප්‍රශ්නයක් උත්තර තියෙන බලමු රනළුවා මගින් තියෙනවා රංගාලෝකය මගින් තියෙනවා අංගරචනය මගින් තියෙනවා රංගරචනය මගින් තියෙන උතේ අංගරචනය කියන්නේ නළුවාගේ ආවරණය නොගූ කොටස් වර්ණ ගැන්වීම. මම ඉන්නවනම් වගේ මේ බෙල්ල මේ අතපය ආවරණය වෙලා නෑ ඇඳමකින් ආවරණය වෙලා නෑ. එසේ නම් ඇඳමකින් ආවරණය නොවූ කොටස් වර්ණ ගැන්වී මංගරචනය කියලා කියනවා. එතකොට සර් මොන ඉටිගෙඩියත් ජකෝ ඉට යටින් තියෙන්නේ රංගරචනය කියලා. අංගරචනයයි රංගරචනයයි කියන්නේ දෙකක් ද බෞද් එක බලාගන්නපු අංගර්චනය ඊළඟ එක රංගරච්චනය. රංග කියන්නේ හා පැත්ත එකෙදර ඉන්න සුදුවයි ද. නෑනෑ නෑනෑ ූනම රංග රචනයක්. පුේ රංග රචනයක් කිය කිය අපික තව නමක් කියවා රංග විඥ්ඥාසයක්. ඉංග්‍රීසියෙන් කියන කෝියෝග්‍රෆ පැහැදිලේ නේද. ඔබලගේ ප්‍රක්ටිකල් එකේ තියෙනම ටීම්වෝක් එකක් විදිහට මියසිික් ්‍රැක්හකට නැත්තන් සංගීත කාන්දයකට ඉදිරිපක් කිරීමක් පෙන්න්න අන්නෝකට තමයි කියන්නේ රංග රචනයක්. දෙබස් භාවිතාාවමකුත් ෑ මියසිි් ප්‍රැක්් එකට ගැලපෙන විදිහට තාලානුකූලව යම්කිසි සිදුවීමක් සිරුරෝපයෝගී කරගෙන අපි ඉදිරිපත් කරලා පෙන්න්න ඕනේ. අපි ඒකට කියනම රංගරචනය. ඕන මද ලංකාව ගොඩක්පු දේ මේ කෝරට රංගරචනය ත රංග විාසේ කියක වර්තමාන තරුණ නාට්‍යකරුව ගොඩක් මේක නිර්මාණ ශීලික පවිච්චි කරම තමන්ගේ නාටි තුළල එකඇ රංගරචනය තුළින් යම්කිසි දෙයක්. ක්ෂකයටට දෙන්න කොඩක් අද තරුණ නාට්‍යකරු සහ ගන්නවා. හොඳට මතකතියා ගන්න එතකොට හිනම් මේකට නිවරදදි පිතුර මොක්ද එන්නෙස. හොතිේ පිටපතේ ඇති කතාව ප්‍රේක්ෂකයට ප්‍රදර්ශනය වෙන්නේ මේ සෙප් අතුරින් නලුව නිවාං පිටපතේ තියෙන දේවල් ප්‍රේක්ෂකයට පෙන්න්නන්නේ නලුවා. පැහැදිලියනේද. පිටපතේ අර්ථය ප්‍රේක්ෂකයා දැනගන්න නළුුවගේ දෙවස්වරින්. නලුවා කියන කතාවලින්. එ මෙැතන්ට නිවැරදි පිළිතුරවෙන්නේ නලුවා මගිනි අපි යනවා දහතුන්වෙනි ප්‍රශ්නයට අපි යනවා දහතුන්වෙනි ප්‍රශ්නයට මොකක්ද සර් දහ තුන්වෙනි ප්‍රශ්නය අපිට ඉක්මටට කියන්න වෙලා යනවා අපි ඉික්මට් ඉගනගන්න ආසයි හේද නාට්‍ර්‍ය මේ අවස්ථාවක් හා සම්බන්ධ වන්නේ නාට්‍ර්‍ය මේ අවස්ථාවක් හා සම්බන්ධ වන්නේ කියලා තියෙනවා නාට්‍ය්‍රමේ අස්ථාකා සම්බඳ වන්නේ. සර් මොකද නාට්‍යමේ අවස්ථාවක් කියල කියන්නේ. ඔය කියන නාට්‍යමේ අවස්ථාව කොහේද තියෙන්නේ. පුතේ නා්‍යමය අවස්ථාතියෙන්නේ නාට්‍ය ඇතුළේ. සෑම නාට්‍ය පිටපතක් සාර්ථක වන්නම සෑමබේදිකා නාට්‍යයක් සාර්ථක වන්නම සුවිශේෂී වූ නාට්‍යමය අවස්ථා තිබී යුතුමයි. එසේ නොමැති නම් නාට්‍යමේ අවස්ථා යම් නාට්‍යක ඒ නා්‍ය ප්‍රේක්ෂපය ඉදිරියේ අසාර්ථකවෙන්න පුළුවන්. හද අද අපේ ලංකාව කියන චි්‍රපටිවල කෙලි නාටචිවෙල ේධකානාක්ක හමේකම මේේ කියන නාචේ අවස්ථානත නාටයෝචි අවස්ථා තිබී යුතුමයි. අපේ වර්මමාන න්තියන ගොඩක් කලි නාචිවල මේ විද්‍යෝකන නෑමගේ පොතේ හැදිරි දෙවගද නිහන් සංවාධටිකක් වෙතරයි. දෙබස් චිකක් විතරයිකොහේදගේ පන්සල් ගිය ඇයගේ පන්දින්ඩගේ ඒවතම ද බස් බලත්වට අයරගන බලාගනින්න. එක තුළ කිසිම සිදුවීමක් නෑ එකවතුල කිසිම කුතුහලයක් නෑ. හැ එක බලගන්ට හිතන කිසිම දෙයක් නෑ එකතුල. ඔහය බලාගනින්නවා. අද අපේ ප්‍රේක්ෂක පරපුර ඔහේ බලාගරීන්න පරපුක් බවට මේ වර්තමාට ටෙලිනාටි ගොඩක්ත් පත් කරලා තියෙනවා ඒ නද. එතකට නා්‍යහා රංග කලාව හදාරම දරුව විදිහට උබල මේේ දිහාතිිකක් විපරමින් බලපල්ලා. වර්තමාන් ්‍රිල් නාටි කලාවෙෙන් අපේ පරපුරට මොනමගේ පනිවිදියක්ති දෙන්නේ. මේ අලගහම ලමයින්ට දෙමාපියන්ට මොනමගේ හැඟීම්ද ඇතිවෙන්නේ. පරි කල්ලන ශක්තියක්ක රධනය වෙන ද නිර්මාණශී හැකියාවක් ඇතිවෙනමද. ம் ரசந்த தனதர் ஹ தன்னதை தீனவத கம கேனக்கு சம்ச்சட்டுக் கக்கல பல பக்க. அேசர் மகுள கத்தக்கறப்பா அப்பிோப விதாவாக்மேதுு அபஸ் தவச கந்த வேமே ஓலைவளக்க விபக்க மவ்ள லஸ்திண அற ப விருதிமே பந்தியக்கு விஜற பந்திய. நேது. கதிரி அ விள பாடம் பாடம் பாடம். என நேேது. ஆ எங்கதி ம தசுற கேனே தவ தவஸ் கிீப்ப மற்ச்சரை அறக்காய் மமிச்சரை ப இ இ கூட்டுோம்தேவாது. ஆ? එ කියන්න නැද කියනවනේද එදිරිින් මේ දස්වල මුදමද ලස්සන කතා කියනවානේද. අම්මල හරිාදරය තුත චර පරණ කරන්න ප ල ර හැ චුට්ක් නිදහස දල ුත් ටිකින් පඩා කපල්ල උචර පාඩන් කරන්න එපා එම අම්ල ඉන්නවායද. ? ඉවානීමම කියම්බලා එහකනේ කියනවා? අපකෙට හැත්තේගේ ඉන්න ම ඇටිෙනෙක් හැම වෙලේම බයිනවා පාඩක් කරන්න ිපාකය ඇයිඒ ලම හැම වෙලේ පාඩක් කරවා. බලන්න බලන්න වෙලා පාඩන් කර පයින්ගයත් හිට මොනකරත් නිකන් හිටිය ටොයිලේ එකට කියියත් ූ පහැම් පාඩක්ක. ඉතින් අම්ම යිනත හම වෙේ පාඩන්රන ඩක් දගන්නතොට පිස්ස ොච්චර පාඩන් කරන්නේ පැත්ත කලලා නික හිදිය පොඩ අ අයලතකල ොට සල්ර නේඇද දෙවල ගම්මත් හේම නේද ඒමයි වාලාගම් මලත් තේම තමයි. ය කිසි ප්‍රශ්නයක් නෑ ඔක තමයි ඇත්ත කතාව. නැත්්ද තම සුත්ත ලස්සන වසනේවා. වටෝ රයිටෝ අරි අප යනවා යිලඟ ප්‍රශ්නත දහතුන ඉවරයි. දා හතර දහතු නිබරරේ නෑන නාටිමය අවස්ථාව ගැන කීකයිට බලබල ඩාම් මෙෙනවා ඩම් මෙෙනවා.ඇතකොඩ මොකද ප්‍රශ්නේ. මේ අනස්ථාක සබඳ වන්නේ උේ මංවලට කෙලදී රතියෙනවා රචන්ද හත්‍ය නාතේ අනස්ථා බන්නම ිස්තර මේ තිය ලොකු හන්ද මට මේ චිත්‍රදයනැ කියාවක් එච්ච ලොකටනෑ ලාගන්න මේ කණඩක් නම ලියප මේ කන්දහන්ද මේ කඳුමුදුන හැදි මේ ඳුමුදුන මේ කඳ මුන උඩ තියන මලොකුතේ ලොකු විශාල ගලක් න්දින්නම් හරිද කඳමු නඩ ලොකු විශාල ගලත්ී. බලා පැහැදිල පාශානයක්. එතකොට සනච්චන්දර් මාත්්‍ය කියනවා. කඳු මුදුනක මේ වගේ ගලත් තියෙනවනන්. ඒ ගල මේ පැත්තට පෙරලෙ ද පැත්තට පෙරලෙයිද කියලා අපිට හිතාගන්න බෑ අන්න. අන්න ඒ වගේ අවස්ථාවට සරත් අද මාත්‍යය සමාන කරනවා මේ නාත්‍යෝජි තවස්ථාව. පැහැදිරිනේද. ඒනම් නා්‍යෝජි තවස්ථාවක් වනාහි බලාගනින්න ප්‍රේක්ෂකයින්ට හිසාගන්න බැරි ෙන්ඩට නි. කුතු හලයක් අනිවාරෙන්තතියටුව. මේ ගලදයා ලන්ද අපට තනවනම් මේ පැත්තට පෙරලේද මේ පැත්තට පෙරලේදලලා හිතගන්න බයින අන්න ඒ තමයි නාට්‍යෝච වස්තාවක් කිය කියන්න කියලා. සංකල් ප රූපයකින් එතුම ලස්සන්ට පහැදිි කරනදේ. පැහදිල නේද. එතකොට වේදිිකා නාට්‍යකකි නාට්‍යෝච් දවස්තාවක් ද ප්‍රේක්ෂකය බලලාග ඉන්නවන්නම්. ප්‍රේක්ෂකටේ ගන්න හරි තීරණයයක් ගන්න බැරිවෙන්න්න ඕෝන. ඒක මොකින් මොවක්වෙේද කියක ප්‍රේෂකයට කුතුහලයක්තින්න නොන. දැන් අපිට හිතනව මේ ගල නටන්නේ මේ පැත්තමයි කියලා. නහ අපි තන ද වෙනවන ගඩක් නෑපදයි. ඕනම වේදිකා නාට්‍යයකට ප්‍රේක්ෂකයට හිතනදේ වෙනවන වැඩක් නෑ. හිතෙන් නැති දෙයක්මයි වෙන්න ඕනේ. පහැද ලේ ද අප ැටි නාත්‍ය දය බලන්න අප ිතන මේකම මෙහම වවීම කියලා හැබැයි එහම වෙන්නනත්තන් මයි තන නාත්ි දවස්තාවක් තිබ්ා කියලා කියන්නේ.ඒවගේම තමයි ඕනම වේදිකා නා්‍යයක නාටෝචිත අවස්ථාවක් ගොඩනැගෙන්ඩ ගැටුම කියන දේතියෙන්න්න ඕනපුද. නටෝජ අවස්තාවක්තුලමේ ගැතුම කියනදේ තිබොත් විතරයි ඒ සිරහට ට දස්ාවක් පෙන්නේ. ඒගේ තමයි එකද බලාගනන්න ප්‍රක්ෂකට ලස්ස තු ලක් ැ. නට හසාාවේ බලාගනන්න හිතෙන්නේ. එනවන නාටම අමස්ථාවක් කියන කද කියලත් කියලලා දුන්නා බලමු උත්තර හුදු අවස්ාාව රූපණයක් අමනයි කියලා තියෙනවා. දෙ පාර්ශවේ එකඟගතාවයක් දක්නට ලැබේ කියලා තියනවා. ප්‍රතිවවිරුද්ධ ක්‍රියාගලින් දෙක් දක්ට ලැබේ කියලා තියෙනවා. සෑම අවස්ථාවක දීම හස රසය ජනයවේ ොතේ හතරවෙනි පිරිිතුරන සම්පූර්ෙන් වැරදිී. නා්‍යමේ අවස්ථාවක්හ සම්බන්ධ වන්නේ කිවම හසේ මගලක් තන නෑක කෙලින්මයින් කරන්න පුළුවන් හුදදු අවස්ථාව හිරූපනය කොමණය කිය පරිවනිි පිරතුරත් කෙලින් මයි කරන්න පුලුවන් දෙපාර්ශවය කතාවයක් දකට ලැබයි. පුතේ නාත්‍යම අවස්ථාවකද දෙපාර්ශවය එකගතාවයක් නෑ මමාරකිවවේ නා්‍යම අවස්ථාවක තියන ගැටුම ගැටුමක් කියන්නේ මොකක්දසර් ගැටුමක් කිය පුතේ. න ද්ගලයකෝ පුද්ගල කණඩායමක් කර ඇතිවන මතබේ ධාත්මක ත්ත්වය. එ පුද්ගලය හෝ පුද්ගල කණ්ඩායමක් කර ඇතිවන මතබේ ධාත්මට තත්වක අපි කියෙන ොක් කෙලද ගැටුමක් කියලා. යකෝ මත බේදයක් නැත්ත ගැටුක්හටගන්න්නේනෑ. ඔය කෙල්ල මගේ නෑකෝකි මග කෙල්ල අන්න ගැටුම අරූග නගේ මූ කියෙනව මුගේ මූගෙන ඔය කෙල්ල මගේ උබේ උඹතියාගන්නේන්න. තුම ඇතිව වක් න ම ේදයක්න ගන මන් ඇතිග මත බේදයක් තිබුණොත්තමයි ගැටුමක් ඇතිවෙන්නේ. එහනම් පුතේ නාටෝජ දවස්ථාවක් ඇැතිවෙන්න්න ගැටුමක් තිේ න්නේ. ඒත ඩ නම් මෙතන පිරිිතුර වෙන්නේ ප්‍රතිවිරද්ධ ක්‍රියාවල දෙකක් දක්නට ලැබේ. ප්‍රති විරුද්ද ක්‍රියාවන්දක් දක්න ලැබුණ ුත්ම නාටෝජ දස්තාව ගොන්නග ගන ගැුමක් ගොනගන්නේ එනම් පිතුර වෙන්නේ පිළිතුරුවන්ක තු පිළිතුරු අකතුන ලදක හරිටි අත උන්න තමන් නිගමනය කළපු පිළිතුර හරි අත උත්සන්න නිදියන් දෙපා සූම් එක දාගෙන ගෙදර අම්මල තාත්ත ලවර අවට්ට රවට්ට පට්සප් එකෙන් එක එක එක්ක චැක්කරන්ඩිපා හරිද අම්මල කියවා පුතා පන්ති ටීවිකවත් අයියදාන්නෑ මේ දවස් වල තාත්තා ප්‍රවෘත්ති බලන්නේෙ ඉතාම හෙමින්. ඇයි පුතා කාමරයේ පාඩන් කරනවා. අම්මල හිතන්ින් හෙමනෙ නේද? කරවන හරිට පාඩන්ක කරල්ල බොුවට බුර අමර වටන්න පා පැහැදිලේ නයද දෙමාතය කර වැට්ටුව තේම ඒ පව ගෙබල ඉවැට කරන්න බැරිවෙයිය හරිද මේටික කාලේ මහන්සේල්ලා ඔන්න පටන්ගත්ත සරුත් බන කියන්න අප අම්මමගේ නේද. හැමදාම බන කියනවා බණ කියනවා බන කියන්න මේ වන බන කියන්නේ වෙන දෙයක් මේ දෙන්න උපදෙස් පැහදිලි නේද හැදන්න දෙන්න උප දෙෙස හැදෙන්ට හැදෙන්ට ොපිට හැදෙන්ට කිය නියද හරි අපි නව ඉළඟ පස්සෙට ප්‍රසිද්ධ මුද්‍රණාටයක් වන්නේ උත්තර දෙන්න පුදේ ප්‍රසසි තියනවා. ප්‍රසිද්ධ මුද්‍රානාටයක් වන්නේ හන්සවිල කරදිිය මනසවිල දෙපානු උත්තර දෙන්න උත්තර දෙන්න ඉක්මට උත්තර දෙන්න කරදිය කරදිය කරදිය, කරදිය කරදිිය. දෙනි පිළිර කවරුද දන්නයි ද වෙව පිතුරර කරදි කරදය අපේ න ඉනග ප්‍රශ්නයටක් ෂයක නැත්තුවා චුට්ටක් ෂයක නැමැත්තුවා නැසේ් ගොඩකුත් තියෙනවා. දේ මතගතියාගන්න හෙටත් මේ වෙලාට හෙටක් ටත් හෙටත් ෆ්‍රෑ නමයට මේ වගේම පේපර එකක් සාකච්ඡා කරගන අපේ එන වවබේයාලින්දට. වැැහදිලනන්නේේ දන හිටත් මේ වෙලාටසපැල්ලලා තවත් මඟගේ යාලුවන්ට මැසේජ්ජක දීලා හිෙට තවත් ළමයි සංඛ්‍යාවක් අනිිවාරය. අන්තිීවරනෑ පොඩි පනිිවිඩයක් දෙන්නේ. හරිද ළමයිටිකක් අනිිවාරයම සම්බන්ධ කරගන්න හිටත් ෆ්‍රෑනමයට හරියට මේවෙලාවට ෆ්‍රෑනමයට තවත් ඒේපර එකක් සාකච්ඡා කරනවා. හැද ඒ ොන්ද ප දස ලේ ේරි පතිවල මයිහි මැස දාල පොලීමට දාද ද මොද පේපරකක් කර ඇදා පි ක් නැද ර කිය ගඩ ්‍රශ න පස්සන ර ම ්‍රශන දැන්තමයි පසරත්වෙලලාදේ හමෝගම පැහදි නේද දැන්තම හැෝගම පසරත්ලාවේ නද ඇටික් මරණ බය දැනනවා. හරිද යිට් තා පනවිඩ යක්ක්ති නවා කියන්න හොත. තා පණවිඩ ක්තිවගේ ොඳ ගන්න මැයි මාසේ මයි මාසේ. හත අට දහය කියන දවස් හතරේ පහා හත අට දහය කියන දවස් හතරේ තැවැත් වෙනවා. ඔයාලගේ නාත්්‍ය හා රඟ කලා අන්තිම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්ති හතර පහා හත අට දහය කියන දවස් හතරේ ක්‍රාත්මක වෙනවා. ලබන මාසේ. පහ හත අට දහය. න පත් සාකච්චා එක මේ ඕලෙවල් මාත්‍යහා රඟ කලා මේ පාරලියෙන්න්න මයින්ට ප්‍රශ්න පත් සෙට්ටක් හදලතියෙනවා ඒ සැට්ටක වෙන්නම ටිගේ සාකච්චාකර. පැහැදිලි නේද ඒ පන්තිවිල්ට සම්බන්ධබන්න ඔන්න මේ නම්බරිෙන මෙසේ්ජක්දා. ඉින්දුව හැත්තැකයි ගින්දුවයි පනස් හතර යසුනම හැට පහට වර්ස්සක් පොලල්න්න සේජක් දාන්න මේ පන්තිවිලට සම්බන්ධවෙන්න ඔන්නා මේක අප්‍රේල් මාසිට අදාළක තමයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට අපේ අපරේල් මාසිත පේමට් කරලා තියෙන සියලුම දරුවන්ග මේකට ඇඩ්බෙනවා බයනතුව ඉන්න. ඇැසමාරු කියවාරරි සිට්ි එක බලන නෑස තාම ප්‍රශ්නයක් කෝල් ගන්නවස බැයනතු න්න අපප්‍රේල් මාසසි අලාලෝ වෙන්න පන්තදික ලැස්ස කකලා තිෙන්නේ බයවෙන්නපා ගොඩ දානවා ධනවා ධානවා දදානවා මයි හෙතත් පන්තියක් තියන්නේ එක ප්‍රී කරන්නේ පී ඉන්න ලමයි ඒත්කමක් නෑ ඉගන ගන්න කහොමරි මක් නෑ බල මක් න්න නම්. එච්චරයි ඒනම් පහ අත අට දහය අන්තික පන්ති අත ක්‍රාත්මක වෙනවා අපේ මාශසිට අපේ ලාස්සට පේමට කරතින සිිල් නොමක සම්බඳධ කරගන්නවා සම්බන්ධවෙචි නැදරු ඉන්නවානම් වෙෙන්න නම්බරේ වටස් කරලා. අපිින් තොරතුර දැනගන්න බින්දුව හැත්තය එකයි විින්දුව පන තරයි අසු නමැයි හැටපාට ඇසේජ එකක් දාලා විස්තර දැනගන්න. රයිitoෝ. සේ ගොඩදාගන්න ළුවන්ද මේ දවසට එන්න මැච්ච එකක් හල දෙනවා 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 මයි ගිය පාර අනුමාන දුන්නා ඒ අනුමාන විදිහටම ආබ මේ පාරත් අනුමාන ඒ විදිහටම දෙනවා බයනැතුව වෙන්න. හරිද සැකයක් නැතුව වෙන්න. ්‍රයිට් අපය නොයිල්ලඟ ප්‍රශ්ට අපි යනවා ඉළඟ ප්‍රශ්නයට හත්තනි ආන්ස එක ත්වෙනි ප්‍රශ්නයට ආන්සේක කියන්නලු හත්තෙන පශ්නයට බර්නාන් ෂෝ දෙවෙනි පිළිතුර නැනැෑ මැයිකලාසියවරහ මේ කිවපුතේ මේ අවුද්ධ ලිය ලමයින්ට මේ අවුද්දය ලියන ලමයිට ලබන මාස පසවවෙනිද හත්වෙන ද අට විනින්න ද හවිද පන්දි තිරවා. අවසාන පන්ති හතර තියනෙ මේ දින්නවල. මේතිය මැයිදිනෑ මේ අපේල් කියල දැමට හි නැයි තිියෙන්න්නේ මැයි පහ. අට දහය කියෙන් දවස්වල තියෙනවා ඒකටටට සබධ වෙන් ඔවන්නම් නමට මෙැසේ ජද්දා චතරයි කතන්දර චරයි ්ේන ඉල්ල ප්‍රශ්යට ගපलिஙක් ాन कोෝ केeලතියදවා දන්නங Joයි வே. රූපලිින්ක් දැම්ම ඕන ොයින් වෙන්න නාට්‍යකරුවෝ ගැන කියල දෙන්නුළු කියල දෙන්නා කොහස් මසේජ එකගදදාන්න ගුප ලික දන්න මදැම්මා හරි ටයි් අපන වන ප්‍රශ්ියටපුත පයෙනවා ඉළඟ ප්‍රශ්නයට. පහර ඊළඟ ප්‍රශ්නය බලන්ඩ ඉළඟ ප්‍රශ්නය බලන්න. පහසි ප්‍රශ්නපුූතිේ බලන් පහනසය ප්‍රශ්නය. ඔබ දැන් ඇවිදින්නේ ලස්සන මල් පිපුුණු මල් වත්තකය කුරුලු නාදය ඇසේ ජන ගුරු විධානයට අනුව ඔබ සිදුකරන ලද රංග අභ්‍යාසය වන්නේ මොකදද කියලාහනවා. සිරුර උලුසුම් කරන අභ්‍යාසයකි කියලා තියෙනවා සිරේ නම්වශී ලිපව ඇතිකරන අභ්‍යාසයකි කියල තියෙනවා. පරිකල්පනය වරධනය කරන අභ්‍යාසයකි කියලා තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවේ ඇති කරන අභ්‍යාසයකි කිය ති නවා. ඔතේ බලන්න. ඔබ දැන් ඇවිති නේ ලස්සන මල්පිපුලු මල්වත්තකය. කුරුලු නාදය ඇසේ. නැමේ රංග අභ්‍යාසයක්කටේ නේද. ඔන්න ඔබ හිම කන්දකි! ඔබේ හිස සිට පාදාන්තය දක්වා ඔබේ හිමකන්දකි. ඇබ හිසේ සිට පාන්තය දක්වාමේ හිමකන්ද හෙමින් හිමින් දියවෙනවා. මොක්ද මෙ මොනාද මේ අභ්‍යාස වට කියනම්. මොනනාදසවරම තිය සිර උුසුක අ ්‍යයසික නෑන යික ව නෑ ුරේ නම ශිීිතය ඇතිකරන අ්‍යසයක වෙන්න අ බෑන පරිකල්පනය රදය කරන අ්‍යායකවෙන්න බෑ චිත්ත කාග්‍රතාව ඇති කරන අභ්‍යාසයකි. චිත්ත ඒකාගනතාව ඇති කරන අභ්‍යාසයක පුතේ හොඳර මතක තියාගන්න. ண்ண ஈலங்க ප பிர්‍ර්னයට ேන මේ වැ පුති හලට හர. ஒன்ன ஈலங்கட்டிக்க அமாருய் அமாறுய் மனவது. ஒன்ன பென்ன මේ වගේ ප්‍රශ්න තමයිස අපට தேේறேன் නැත්තේ මේ මනන් அ குුණහனுක වගේ විලෝධයක් අපිනන් දන්නේனෑ. ද මේගේ තියනෙන චාර්් එකක් ඒ චාට්ිකින් පිට කව්ොහොහත්ම එන්නන්නේ නෑ ඒටික බලාගත්තනං අනුවර්තන පරිවර්තනටක බලාගත්තනං එතනින් එහා එන්න නෑමන්ගේ සෙට් එක මතියන F එකක් අපි දාාර තියන ලිින්ික ගරප්කට දාන්න පැදිලි නේද එතනින් එහ එන්නෑ පුොතේ ඒටික බලාගන යන්න බලන්න. ඉහත ඒ කොටුවේ ඇතුළත් වියවිුතු රච්චකයාගේ නමකුමක්ද ඒ කොටුවේ හොඳර බලන්න ඒ කොටුවේ පරිවර්ථකයා වෙන්න ප්‍රේව රංජිත්තිලකරත්න පිත්‍රරූ කියන පරිවර්තක නැත්තම් ප්‍රීතෘූ කියන නාට්‍ය නම පීත්‍රු පැහැදිලි නේද බලන්න එතකොට ඒකෙත්ද පාද කියලා තියෙනවා මුල්කෘතිය. එතකොට රචකයා කවුද කියලා හන්න ගැන මුල්කෘතියේය රචකයා කෞුද කියලා ආනෙපුතේ පරිවර්තකයා කෞද කියලා දීද තියෙනවා ප්‍රේම රංජිත්තිලකරත්න මහත්ම කියලා. එනම් එකට එන්නෙ පුොතේ තුන්ගෙන පිළිතුර ඕගස් ඉස්ට්‍රීන් බග. පිතු තුංගනි පිළිතුර. ඕගත් ඕග ப සබ නම් සමහරවෙලාවට කියාගන්න අද පැටලනවා දීව පටලනවා නමදපවමේ නම් නේද. කියාගන්න බයිනම්මතක හරි නම තියාගන්න කියවගන්න වශවෙෙනනෑ. නම මතකින් හරිකමක්නය අදාල පිළිතුට நிරදේද කරන්න ரை.න ප්‍රශ්නයට. දා හත වගුවේබ කොටුවට උදේ පන්තතිය අත්තක ැඳදිලෙන්ට රකෝඩිින් දෙන්න අද හෙමි එක රකෝඩින් දෙන්න නෑ සජීවීව සබන්ඳල්ලා ඉන්න දරුව විතරක් කැමතිෙනයි ගෙන ගන්න රකෝඩින් දෙන්න අදේකේ. හරිද ර් එත B කොටුවට ඇතුළත් විය යුතු මුල්කුතියේ නම වන්නේ B. B කොටුවට ඇතුළත් යුතු මුල්කුතියේ නම B බලන්න. වර්තනයේ සිංහල නම් මකක්ද කම්ඹය කම්ඹය කාගෙද්ද කම්ඹය බන්දුුල්ල ජයවරුද්ධන්න මහත්මයාගේ. එතකොට බී කියන්නේ මොකදදහන්නේ මුල් කෘතියේ නම මොකක්ද්ද කියලාහන්නේ මුල් කෘතියේ නම එන් ඕන පුතේ බෙන්න්න මේේ නම මොකක්ද නම මොකක්ද.ර ඔන්න නම එක යන්නේ එක්ක පිළිතුර පලවෙනි පිළිතුර තමයි දා හත්තන ප්‍රශ්නයට එන්නේ තා හත්තරි ප්‍රශ්නෙන පලවෙනි පිළිතුර හත සීකක් කොටුවට ඇතුළත් යුතු පරිවර්ථකයාගේ නම බලන්නපතේ මොEC වගේ නේද. බලාසිංහල ම එේ නැක්ගඩ හෝපුතා එේ නැග ඩෝබ් පුතා තෙනිසි විලියන්ගේ ලස්සන නා්‍යයක් මොකද මේ සිංහල පරිවර්ථකයාගේ නම කිය හනවා මොකද නමපුතේ සුගත පාලද සිිල්වා, සුගත පාලද සිල්වා බලාගන්න එට පස්සේ. ට නපේ දහ නම්වේ ප්‍රශ්යට ගන හට පිළිතුර වෙන්නේ හතර සුගත පාලද සිල්වා. ඉහත ඩී කොටුවට ඇතුළත් වියයුතු පරිවර්තනයේ නම කුමක්ද. ඉහත ඩී කොටුවට ඇතුළත් වයුතු පරිවර්තනයේ නම ඩී කියන්න බලඩ ඇන්ටිගනී මුල්කෘතියේ නම ඇන්ටිගනී ඇටිගන ගැන කාන්තාව. පැහලේ නේද කාන්තාව සොෆලීස් සොපලිස් ග්‍රීකනාටේ කරුවෙක් පරිවර්තනයේ ඩී කියතියෙනවා. සිහල පරිවර්තනයේ ආරය වශ න රමහතාක කිය තියන ො න දේ තැට එන්නේ පුදේ සිංහල පරිවර්තනයේ නමත් ඇන්ටිගනීම තමයි. ඇන්ටිගනීම තමයි, ද්‍රමතකතියාගන් ඇන්ටිගනීම තමයි. ඉහත වගුේ ඒ කොටුවට ඇතුත් යුතු රචකයාගේ නමේ ගැනපුදේ දනමේට දෙක පිළිතුර දෙක පිළිතුර. විස්ස. ඊ කොටුවට EEE Apple කකාට් කිය තිය එකැ Apple කරත්තේෙ බසිල තේරුම පිය දශ නිශෂංක මහත්තඇක තමයි යක පරිවර්තනය එතකොට හන්නේ මුල් කෘතියේ රචකයා කවද මුල් කෘතිේ රචකයා කවද පුතේ එන්නෙමකක්ද මුල් කෘතියේ රචකයා එන්න පුතේ මේකට බනාට්ෝ බනාට් ෂෝ තමයි මුල් කෘතිේ රචකයා බවට මෙත නොදී පත් වෙන්නේ මගේ පුතේ. ඔ බලන්න ලස්සන පින්තර ටිකක් තියෙනවා කෞද මේ පින්තූරවල ඉන්න අප. ලන්න අතුරන මද කියලා ඔයාලගේ දාහයවසර එකුලාවසරේ සලබස්ස එකේ ඔන්න ඔය කියන නාට්‍යකරුවන්ගෙන් අනිවාරෙන් ප්‍රශ්න කීපයක් එනවා. නාට්‍යකරුවන්ග පින්තූර පහ අනිවාරෙන් එනවා ඒ පින්තූර පහෙන් ප්‍රසන පහ කනිවාරෙන් එනවා. සමල්ලාට ප්‍රශ්නහයකුත් එනවා. බලුන් මෙතන පශන කිය එකයි එකයි දෙයි ඒතුනයි හතරයි පස පහයි. පසපහ අනිවාරෙන් එන ඔය පින්තර පහක් වලා. දැ මේ බලපල්ලා මේ බේපර් එක ආකෘතියක් තියෙනවා. ප්‍රශ්න හැදන්න පිළිවෙලක් තියෙනවා නාට්‍යකරුව පස දෙනගේ ප්‍රශ්න එනවා. අර කලින් දීපු උඩ චාර්්ටකින් ප්‍රශ්න එනවා. එතන ප්‍රශ ප්‍රශ්න එනවා. පැහැදිල නේද ශන්තිකරමවලින් එනවා. එ වගේ මතමයි සනිහෝ කෝලම් හෝ වෙස්මුණු දෙකක් පින්තූරැක් අනිවාරෙන් එනවා. එතකුට මේ එන්න දේවල්ටිකක් තියෙනවා. ඒටික මතක තියාගත් තත් මේකට ලයම් කිසිගේ මංකාහගන්න පුළවා. හැති ේද පොතේ මේ ිලබස්ොලින්ක් විට එන්නේෙම නෑ. සිල්බර්ස එකකේ තියෙන දේවල් විතරයි යෙන්නේ. එතකොටේ සිල්ලබස්සකට ආදාර ප්‍රමායයක් තියවා ඒ ප්‍රමාය බලාගත්වො ඇලි හමකුත් ෙන්නේ නෑ. ඇතනින් හමකුත් එන්න. උදර මතක තියාර. බලන්න. අපි ඉස්සලම් මේ පස් දෙනා කවද කියල බලාගමු. පස් දෙනා කවද කිය කවද පලවෙනි පොතේ කවුද මේ ලස්සන කන්නට දෙකක් දාගනඉන්න කෞද මෙයින්නේ. ද මේ ලසන කන්නඩ දෙදයක් දාගනින්නේ ලස්සන කරදය උතරද දෙන්න බාන හේසසි දනවන් කවුද මේ ලස්සන කන්න්ටි දෙකක් දාගනන්න මහත්මිය කවුද කවුශල්ලය අම්මෝ අම්මා මගේ එක යන්නේ කවවිශල්ලයා කියල නේද අම්මා වගේ උතේ කවදමී? කවසල්ලයා ප්‍රනාාන්දු මහත්මිය ලිය ගන්න දන්නත්තාං කවුෂසල්ලයා ප්‍රනාාන්දු මහත්ම පඩ එක දෙෙනවන අපේ ලිං එකේ තියන ගරප් දෙකට විතරක් ඩ එක ද අපේ ලි දෙ තියන රුප ලික් දෙහත් යන අපි වීම සෙද්ජකි අප ත්මින්න් මේ එඩමින්න් ඔන්නන් අාර කොන්නන්ගේ ලික දයි ඒ දෙකේ ඉන්න ළමයින්ට රූප් එකට දාම පඩ එක එක තවසල්ලයා ප්‍රාන්දු මහත්මය ඉන්නවා ඉට පස්සේ ඔන්න හෙන්ඩු ජෑස්සේන මහත්මය ඉන්නවා පෙසුදු සීය ඉට ජයසයන හත්මය ඉන්නවා. ඉට පස්සෙ කෙනෙක්කන්න මතුන්ගෙනයා. කවු දප්පමය දැකලා පුරුදු නන්නෑ. අනිත් හතර දෙනාම දැකලා පුරුදුයි. කෞද සර්මය මාලනී රණසිංහ මහත්මය මාලනී රනසිංහ මහත්මය. සර්ර්යා කෞද උනු්‍යාපාව ඔයාගේ වැඩවෙනනෑ. මාලනී රසිංහ මාත්මය කියන්න පුතේ සිංහ බාව නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතය කරපු. ම ඊළඟ එක්කනා කවුදසර් ඊළඟ එක්කනෑ විල්ලාී දාමිනී හත්ට්ටු ඒගම් හත්මයා ගාමිනී හත්තට්ටු ේගම හැදදිලේ නේ ගාමි හත්තටු ේගම හත්ම බලන්ඩ එතුමගේ මූුණ දහ බලපුහම තරවා ඇතුම මොනනාටි කරුවෙක්ද කියලා මෙතුමා අතමයි ශ්‍ර ලාංකයේ වීදිනාට්‍ය කලා පියාලෙ ස ඳුවන්නේ ගමින හත් අටු ේගම හත්මය වීදිනාට්‍ය කලා. පැදිල පරක්වන් ඉට මාහතයම්බන්ධයිය. மூலி எப்பதா. இல்லக்கன கவுது ஆ ஆௌது ஆ சம்பரக்கோன். ஒண்ண අප කිවவா පස්தன நம்ටි පස්தன ந ක කௌල්යා ொனாදු මහත්මිය. හන් ජයසන මහත්මයා මාලනී රனසිහ මහත්මිය, ගාමනී හත්තුවක මහත්මயா ஆார் සමරකෝ මහත්මயா කිය කිව්වා. மடවිனாடியா දෙ சுத்த மா வතු இம எண்ண. යන පි ශ්ට ප ලි පශ්ි කිය ක් පශ්යන පික්මටය ඉක්මටය කවරු යන්නපා නිදියන්නෙපා අතවසපල්ල නිදි නෑනේද කවරුත්. හොඳටරහන් ඉන්නවා නේද. කවරුත් නිදි නෑනේ දරාගන ඉන්නවා නේද. අතවසන්න බන් නිදි නැතුව ඇහැරලා ඉන්න දරුවු අතවස්සන්න අපි ඉන්නරි ඉ තවසන් බලන්න? අතුරෙක්වත් ගැෙනත් දෙන්න කෙනෙක් නෑපුතයි. තනිකට ජීවිතයක් න සර් ගෙවන්නේ. නේද. අපි ඉතිහාස ගණන ශහන්සරුයි මමයි. හරි තනිකට ජීවියක් ගවන්න අපේ අනිත්සරලා ඔක්කොම ලංකසර්රලා දිනේ සර්ලා හරිසර්ලා අපි ප්‍රබාත්තු වන් නාක සරලා මංජුල සේරලා. ඔක්කොම තනිකඩි යොනිමෙයි. අපේ මේ ශහන්සරුයි මමයි විතරයි තනිකඩිියෝ දෙන්නා. වතුරට එකක්වත් ගෙනත් දෙන්න කෙනෙක් නෑ. නේද සකො පන්දිි කරණන්නේ කෙල හනවා අද අපි දෙදක්පු දරු වෙන්න ඇති. අපි ඉන්නවා කුරුණය කළ කෑගල්ල නගරවල අපිඉන්නවා ප්‍රභක්සගේ මයිසකීක ප්‍රවාාසයට දැම්පපුතේ ඇති හතලිස් අතක් විතර. හතලි සතක් පිතර දේ‍රවාාසර්ථය. ආලා වාානක ලාසකින් සුජිස්සර කිව කියලා කටියම හරලාන්නේ දෙන්නේ අපි ඉිල පශ්ට ඇහැරලානේ දින්න කට්ටියම අපේ ආච්චි දෙන්න දිකිල් හන් වසට ආච්චි වනා කරන්න ද බන් ජහන්ස කිවලු සර එගගේචලා ඉන්න කියෙලා එංගේ්චන්න පුලන් තනයම ශහන්සක මඟහන්නංකු සයි ගරප ලිංක් දාන්නකෝ අද වනාදගුපික් ධානිකලලා තියෙන අපේ මේ ඇැත්මිින් ඉන්න අපිත්ත එකතු වෙලා සර සවි සත්කාර ගුරුරු සියරු දෙනාගේම මේ නැඩ්මන් ඉන්නවා ඇත්්මන් දාන්න ඉක්මනටජන බැකදිකට මේ බටවේ පන්තිකරම්දිි මේ ැයි එක විකාර කියවා නැද යි හරි. විකෘති නාටේ රංගනයෙන් දායක වූයේ කෞදපුදේ. විකෘති නාට්‍යේ රංගය දායක වූ පපුතේ කවෂල්ලෑ ප්‍රනාාන්දු මහත්මිය පලවිනිි පින්දුුරේගයන එක පිළිතුරුවන්ක එක විසිට එක කවෂල්ලෑ පණාන්දු මහත්මිය. පුතේ විකෘති නාට්‍යයේ හිමිකාරීත්තය තිබුණ කාටද. සෝමලතා සුබසිංහ මහත්මිය, සෝමලතා සුබසිංම. එතකොට කෞුශල්ලෑ පනාාන්දු කියන්නේ සෝමලතා සුබසිංහ මහත්මියගේ දුව. ෝබලතාන් සුබසින්හ මහත්මගේ දුවතමයි කුශල්ල ප්‍රනාාන්දු කිය එතකොට වර්තමාන විකෘතිනාටියයේ හිමිකාරේතුඒ තිෙන්නේ කෞුශල්ලෑ ප්‍රනාාන්දු මහත්මියයට ඇය රංගන ශිල්පිනික් එ වගේම තමයි පුතේ විකෘති නාට්‍රිය හිල්ඩාගේ චරිතයටට රඟ පානත් කුශල්ලෑ ප්‍රනාන්දු මහත් මියමයි එනම් පලිවිනි ප්‍රශ්නයටත හරි විසයක් පි පශ්නයට හරි අපයනවා විසිිද දෙවනි ප්‍රශ්නයට වෙසක් දැක්ම වීදිනාට්‍යය නිර්මාණය කළේ. වාලට කි්ව පින්තූර දකිද්දිම මුහනිමිකව බෙන් වීදිනාට්‍ය කලා හහා සම්බඳධ පුද්ගලයා ගාමනි හත්තොට්ටුවේග හත්ම ය කියන්නේ පිළිතුර වෙන්න ඕන පිළිතුරු ඩී ඒයන්නේ විසි දෙකට තුන්වෙතුගෙන පිළිතුර. සිංහබාව් නාටේ රංගනයෙන් දායක වූගේ ඔන්න පුතේ විසි තුන්ගලි පශනි පොඩ්ඩක් ඩාම්්ඩුවම් ීමක් යෙනවා මේ වගේ අවුලත් පේපරයක තිබුන් නැත්තං ඒ පේපරකින් වැඩකුත් මෑනි පැදිලි දෙකට මෙතන්ට එෙන් ඕන පුතේ ස පිළිතුර. පි ේ මයි මාලන නසිංහ මහත්මය සිහ බාවනනාතේ සුපාදවියගගේ තරතය රඟ පාපු මහත්මිය හැයි සිතුන් පිළිතුරේ සී කියන උත්තරයක් දීල නෑ ොඩි ඩාම්ඩදුම් ීමක් සිද වෙලා තියනවා ඒක නිසා දෙවෙනි පිළිතුරේ බී කියන එක කපාගන සී කියනක එ දාලා අපි හිතන අපි නිගවනය කරනවා විසිතුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක දෙක එතන තියන සී කියනක එනම් මහලනී රනසිංහ මහත්මියය. ඉට පස්සේ. ජනේලය නාට්‍ය නිර්මාණය කළේ ජනේලය නාට්‍ය නිර්මාණය කලේ පුතේ හෙන්ඩු ජයසේන මහත්මයා බී කියන පිළිතුරේ එතුමා ඉන්නේ ඒන අංකේක විසි හතරට එක. අහසින් වැටුණු මිනිස්සු නාට්‍ය නිර්මාණය කළේ. අහසින් වැටුණු මිනිස්සු නාට නිර්මාණය කළේ පුුතේ අපේ කවද R R සමරකෝන් මහත්තයා අම් මටස ඔලට පේන්න නේද. ඒක ඒකන කොන්න බලාගනි මට පොඩ්ඩ් හාම්ඩුවම් වෙන ම පේපර එක බලාගෙන ගියාගෙන ගියාගෙන යනවා. උඹලා දන්නේ නෑ මේ සයායක යන්නේ නෑ ස්පීන් යයායක. හරිද ඔන්න දෙම් බලාගන්න ොට පේ නේ ලස්සන වෙස්නූර දෙ එකක්කේ තින පුති හ අනිවාද පේපරක නමෑ එන වායිතින් හ වනවත් අන්න බෑවා එන්නවා. හරිද ර ද ගගේ සි හරව පශ නයේ නට නිර්ණය ළේ ජනීලය හෙන්ද ජැයසර මාත්‍යය අන්කක හසින් වැටන මනිස්සු නිමාණ නිර්මාණය කළේ අර සමරකෝන් මාත්‍යය හතරවෙෙනනි පිළිතුර කියන්නේ ඒ. පහත දැක්වන්න වෙස්නෝනු දෙක ආශ්‍රෙන් පහ දැක්වන වෙස්මෝනු දෙක. ආශ්‍රයෙන් පිළිතුර සපයන්න කියලා තියෙනවා. බලන් පහත්ද දෙක්ව ස් වුණදක ආශවෙන් පිළිතුර සපයන විසිේ විහ පස්්ටලට ඒ සහ බී වෙස්මුහුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශ වන්නේ සත්ත්‍ය ප්‍රකාශය මොකක්ද කියෙලහන බලන්න. ඒ සනිමහුණකි, බී කෝලම්මුහුණකි. ඒ කෝලම්මුහුණකි, බී සනිමහුණකි. ඒ සහ බී දෙකම සම්නිමුහුණකි. ඒ සහ බී දෙකම. කි තේ කෝලම්මලත් වෙස්මූුණු පාවිච්චනා සන් දහට සන්නිය නැත්තං ස්‍යකුමත් ම ශාති කරමත් වෙස්මූුණ පවිච්ච වුනා. එතකොට ගමනාටක වල තියෙනවා කෝලම් ශාන්තිකරමොල තියෙනවා සන්න්‍යියකුම නැත්තම් දහට සන්නියය. ඔය කියන දෙකේම ලංකාවේ වෙස්මුණු පවිච් වුුණනා. එකට ඔය දෙකින් ෆොටෝසි දෙක කනි මාරගෙනවා එකගැනෙ. හට සන්යෙන් එකයි කෝලම්බල එකයි වෙන්නත් පුළුවන් නැත්තම් කෝලම් වලින්න්න පෙස්වුණු දෙකක් දෙන්න පුළුව නැත්තන් දහට සන්න්නේයීමම විස්මුණු දෙක් දෙන්න පුළුව දැම මෙතන බලමොක් ය ිෙක තේ තන ත් සි . ඒ සන්න මුහුණකි බී කෝලම් මුහුණකි ඒ කියන්නේ සංන්නි මහුණක් බලන්ටකොමගේ පුතාල ඒ කියන්නේ සංන්නමහුණක් බී කියන්නේ කෝලම් මුහුණක් දී කියන්නේ කෝලම් මුහුණක් බලන්ද. ප්‍රශ්ු ගන එන සිහටක විසිහයට එක විසි හත A වෙස් හුුණු පිළිවලිින් ඩැක්වෙන්ද දෙමල සන්න්‍යයයි මුදලි ස්‍යයයි කියරතිය මන මේ අද්ුරුවෝයි ආරච්චි කෝලමයි කියලා තියෙන. දේවසන්නියයි ජස්සකෝලමයි කියති. ඊට පස්සේ ආරච්චි කෝලමයි කනස්‍යයයි කියලා තියෙන. පුතේ මෙතෙන්ට නිවරදි පිළිතුර වෙන්නේ ඒ කියන්නේ දේවසන්නය B කියන්නේ ජස්ස කෝලම කියන්න දේව සම්මය බී කියන්න මොකක්ද ජසකෝලවා ඔයවගේ ලසන කවිහෙම තියන මර පේපරක පටන්ගත්දිීමම තිබුණ අ ිකක් ඔොන්න ඔය ඔූගේ දෙබස්සෙනමෑ පැහැදිල නද ගේ හම බස වෙනවා. ඉන්න දන්නා සේම රජුට සෝදා පට පිළි සොඳට ඉන්න දන්නා සේම රජුට සෝදා පට පිලි සොන්දට. කිය තිය තිෙනවාන නේද දකට කට අන්නහරි පහත දැක්ව පහත දැක්වෙන තොරතුරු වැසුරෙන් අංක විසි අටේ සිට තිස් දෙක දක්වා ප්‍රශ්න වල්ලෙක්ට පිළිතුරු සපයන්න බෙන්න්න මෙහෙම ප්‍ර්යකුත්පතිේ අනිවාරෙන් නන බලන්න මොදර බලාගඩ මෙතන තියෙනපතේ ඉංගිී සක්ට්‍රට ටිකක් දලා ංග්‍රසි ක්ෂ ලල්ට අදාලදෙකු දී තියෙනවා බලන්න මෙතන තින මහා සම්මත රජු සංකපාල් රරිද්ධි බිසව රාහු වසුරේද්‍රයා මංගර දෙවි පඩුවස් දෙව් රජු විශ්ණු, සේරිමාන්‍ය, රජ රාජමුළු දිහිපංකර බුදුන්. වචන ගොඩක් තියෙනවා. දැන්හලතින ප්‍රශ්න සන්න යකුමේ උපත් කතාබහා සම්බන්ධ නොවන්නේ. සන්නි යකුමේ උපත්කතාබහා සම්බන්ධ නොුවන්නේ කියලාති. සන්නියකුමේ උපත් කතාාව හා සම්බන්ධ නොවන්නේ කියලා තියෙන බලන්නපති. උනාා දුත්තර කියලා ඒ සහ ජී මහා සම්මත රජු සහ ජී කියන්න ස්්‍රාව් වසුරේන්දය නෑ එන්නේ නෑ. සහ. සංකපාල රජතුමා සහ රාජමුලු සඥියකා. සංකපාල අප දැ කල්නුත් කතා කරා සඥයකුම කියන ශාන්තිකර්මය හිටිය සංකපාල. H රාජමුලු රාජමුලු සංඥියකා. පැැදිලීද. පු F බලන් FJ කියලා තියෙනවා FJ කොෙත්තියෙන සේරිවාන් රජුසා දී පංකර බුදුන් නෑ. පුතේ මේ විසි අට වෙනි ප්‍රශ්මිට උත්තරේ වෙන්නේ C සහ HA කියන්නේ දෙවෙනි පිළිතුර එක ඇන දෙවෙනි පිළිතුර. අපි න විස් නමවෙනි ප්‍රශ්ට පුතේ විසි නමට පසය නවා සූනියම් යාගේ උපත් කතා බහා සම්බන්ධ වන්නේ සූනයම් යාගේ උපත් කතා බහා සම්බන්ධ වන්නේ. පාතරට ශාන්ති කරමයක් බල මහා සම්මත රජතුමා ඒ සහ ඩී කියලා තියෙනවා ඒ කියන්නේ මහා සම්මත රජතුමා ඩ කියන්නේ විශ්ණු දෙවියෝ උේ හරියට මහර පලවෙනි පිරිතුර. එන්නේ සූනියම් යාගේ හා ශාන්තිකර්මයක් එ මහා සම්මත රජතුමා සම්බන්ධ වෙනවා මැනිික් පාල බිස්ව සම්බන්ධ වෙනවා විශ්ණු දෙවියෝ සම්බන්ධ වෙනවා විශ්ණු දෙවියන්ගේ සහෝදරියක් තමයි මැනික් පාල ිසව කියලා කියන්නේ. එතකොට එනම් මෙතන විසි නම්වේ පශණ පේතුරුවන්ක එක එක එක. තිය. කහකාරයේ උපත් කතා බහා සම්බන්ධබන්නේ කොහොබාකංකාරියයේ උපත්ත. කොහොබාකංකාරය කියන්නේ උඩඩ සාාන්තිිකර්මය උපත් කතා බහා සම්බන්ධ වන්නේ බලමු. එත එ පිළිතුර තමයි පුතේ පඩුවස් දෙව ජතුමා සහ පුවස් දෙව රජතුමා සහ රාහු වසුරේන්ද්‍රයා. පඩුවස් දෙව රජතුමා සහ රාහු වසුරේද්‍රය ඒ කියන්න පිළිතුරුවන්ක හර තිහට පිළිතුරුවංක හතර අපේන තිස්සෙක්ටින් පශසයට. මඩු ශාන්තිකර්මවල උපත් කතා වහා සම්බන්ධ වන්නේ. මඩු ශාන්ති කර්මවල උපත් කතා වහා සම්බන්ධ වන්නේ. එකට එන්න පුතේ එක් අක්කුර සේරිමාන්න රජතුමා ස සේරිමාන රජතුමා සාහනිත්‍ය කෙනා මංගර දෙවියෝ. සේරිමාන්න රජු සහ මංගර දෙවියෝ පිළිතුරුවංක තුන. තිස් එකට පිළිතුරු අංක තුන තිස් එකට පිළිතුරුුවංක තුන එක සයා කරන්න කොසවරණය ද විකාර කරන්න මෙතන රටයකු මේ උපත් කතාබහා සම්බන්ධ වන්නේ රටයකු මේ උපත් කතාබහා සම්බන්ධ වන්නේ කියල තිය රටයකු මේ උපත්කතාාවහා සම්බන්ධ වන්නේ කියලා තියෙන අප තිය බලද අටයකුම උපත් කතාව. ඒකට එන්න පුතේ ඊ රිද්ධි බිසව සහ දීපංකර බුදුන් අපි අර කතා කරන්නේ ගටයකුම නැත්තම් රිද්්‍යාගේ කියන ශාන්තිකරමය තුළ දීපංකර බුදුන්ට රිද්ධි විිසෝවරු සලුවක් පූජා කරලා කරපු ආකාරය තමයි මේ රටයකු ශාතිකරම උපත් කතාවවෙෙන් මේ කියැන පුතේ මේ මේ විිසෝගරු වද බිසෝරු. වඳ කියන දරුව ඕනෑ. ඉතින් මේ කට්ටිය කපු කොටලා ඒ නූල් කැට කරලා. ගොහෝම දුක්මාන්සයෙන් සිවර පූජකර දීපංකර බදුරජාණන් වහන්සේට පූජාකරන. පැදිලන්නේ දොක තමයි රටයකොම ජාන්තිකරර්මතින් උපත් කතා විද අපයන වයිළඟ ප්‍රශ්නයට මොකදස රී ඟ ප්‍රශ්නය. සොකරය රංග ශෛලිය හා සම්බන්ධ නොවන්න්නේ අපිගර ගන ගැමිනාට වර්ග තුවන් පොදේ. සොකරේ කෝවලං, නාඩගම්. යමි නාටක නැත්තන් ජන්න නාටක වර්ගතුනයි. සොකරි කෝලම් නාඩගම් හොනොද ප්‍රස්වතිෙන් බලන්ද. සොකරි රංගසයිලිය සර මොකක්ද රංගසයිලියයක් කියලා කියන්න මේ රංගසයිලියත්. රංගසයිලියක් කියන්න පුතේ යම් නාත්‍යයක් කරනු ලබනා කාරේ. ඒත් ආවේනි විදිර රංගසයිලිය. කරල විදි. එැහැදිලිනේ රංගසයිලියය. හරි. සම්මද ලොවන්න්නේ සරල ස්මූු භාවිත්‍යයක් පුතේ සොකරිවල තියෙනම සරල වෙස්මූුණු භාවිතියක්. සොකරි අම්ම වෙස්මූු පලදිි නෑ. එකනේ සොකරි අම්ම රඟපාන පිරිමි පුද්ගලයෙක්ම එකන්නේ කැමණට වරග තුරම. සොකරි හෝලම් නාඩගම් කියන හැම ඒක්මපුතේ අඟපාන්නේ පිරිමිනලුව විතරයි. එතකොට සොකරිවල සරල වෙස්මූුණු පාච්ි කරනවා පොඩි පොඩි චරිත. වෙෙදරාල සමහර පැතිවල පලදිනවා සොත්තාන පලදිනවා ඊට පස්සේ අපේ කවද පරයා පලදිනවා. ඒ පුතේ ව මේ ලොකු සංකීර්ණ වෙස්මූන්න කොළපත් පුව ගහි කොලපත් කියෙලදයක් නව කොපත්තුලින් හගත්තු පොඩි පොඩි වෙස්මූුණු තමයි හරි සරල වෙස්මූලු තමයි සොකරිරලට ඒ දවස්වල පැළඳුවේ. එතකොට පුතේ හෙනම් සරල වෙස්මූුණු භාවිතය කියන එක හරි! මෙතන ලක්ෂණයක් නොවන්නේ කියල එහන් එන එක හරි. පිරිමින් පමණක් රංගනයේ යෙදීම හරි පුතේ හරි. අනුරූපණ මාධ්‍යයෙන් කතාවක් ඉෙදිරිපත් කිරීම හරි. රත්නපුර ආදී ප්‍රදේශවල්ල ප්‍රතලිතව තිබීම. රත්නපුර ආදී ප්‍රල් ප්‍රදේශවල ප්‍රතලිතවදීම. උතේ රංගශයිලිය හා ඒක සම්බන්ධවෙන්න නෑ නවා. රංගශයිලිය කියන මේ සොකරිය කරන විදිිය. කරන විදියන්. එතුක මේ කරන විදදික් එක සම්දලක්ෂයක් ව න්න න රංග ශ ලක්ෂණයක්ක්වෙඩ එතකගනි රත්නපුර ප්‍රදේශවල තිබත්තක නැත්ක ඒ රංගශයිලී ලක්ෂණ ැනවීම. ඒනම් නොගල පෙන පිළිතුර පිළිතුරුවන්ක හතර තිස්තුනට හතර. හතර ආලෝක පහනක් නොවන්නේ ආලෝක පහනක් නොවන්නේ ප්‍රසේ තිය නොවල් පේනවන නේද. ඇ ්‍රව වල ලාපපුුව ඇල් ට්‍රව ් දෙනිියක වර්ණ චක්්‍රේයට තුන්වනියක ධාරාලෝක පහන හතරවැෙනියක යොමු පහන බලටක ඕවන් බලන්ටක වැඩි ොම් බලාගන්නටකෝ ඔම් බලාගන්නකු වැඩේ ලාුව පුේ ල්ායි් ලාම්පුුව එක හරි එක රංගාලෝක පහනක් තමයි වර්ණ චක්‍රය ධාරාලෝක පහන යමු පහන පුතේ ධාරාලෝක පහන ම් බෝඩ් එක බලාගන්න ධාරාලෝක අනිත්්‍යක යොමු පහන යොමු පහන මේ දෙකම පහන් වර්ග ඇල්වයිල් දුුත් කියන්නේවා ආලෝක පහනක් තමයි ඇල්්‍ර වයි් කිය දාෝක පහන එතකොට පුතේ මේ ධරාලෝක පහ ආලෝකය විසිරෝලෝ පලේෂර් එකක් වගේ ධාරාලෝක පහනෙක් පුතේ ආලෝකයේ වේදිකාව කරා විසිරෝල ගැන ආලෝක විසිරෙනවා පැෂර එකක් වගේ ආලෝකය විහිදනවා යොමු පහනෙන් ආලෝකය විහිද නෑ පුතේ යොමු පහනක් ආලෝකයේ එක ස්ථානයක් කරා විතරයිඉදෙෙන් වේඩිකා පුතේ අප ඉගනගන්නවන පුගෝලිය පහිටීම වශයෙන් කොටස් නමයක් ඉදිරිය කොටස් තුනක්තිේදවන ආන්ගේ අදාල පොටස්වලට විතරක් ලයිට් ධාන අලසන රවමක් පිද ට. මුළු වේදිිකාම ඒකෙන් ආලෝකමත්වවෙන්නේ නෑ. යොමු පහන නැත්තන් ස්පොට් ලයිට් ආලෝකමත් වෙන්නේ පුතේ එක් ස්ථානයක්ක මනයි. එනම් බෙන්න්න යොමු පහනන්නේ විශෂ චත්වය. යිට් එක පැට එක ස්ථානකට විතරයි. ධාරාලෝක පහන විෂත්වයොමොකද අන්න ආලෝකය විහි දෙෙනවා. මුලු ේතිකාාව මාආලෝක මත් කරගන්න පාවිච්චි කරන්නේ ධාරාලෝක පහන් නැත්තං ෆලඩ්ලයි්. පැහැදිිද එත ඇල්ටවයිල් කියන්න එක්තරා පහන් විශේෂය. ආලෝකරන්දා පවිච්ච කරන එක. එතකොට සර් මෙතන මොකක්ද උත්තරේ නොවන්නේ කියලඟන්නේ. වර්ණ චක්‍රය පුතේ. වර්ණ චක්‍රය. මොකක්ද සර් වර්ණ චක්‍රයක් කියල කියත්. එතකොට වර්ණචක්‍රය පහනක් නෙක්ද. නෑපුුදේ වර්ණචක්‍රය කියන පහනක් නෙමෙයි. මේ යොමු පහන කියන එකට. බෝඩ් එක බලාගන්න. හරිද සෑගයින් කරන්න ඕන්නා. හරි මේ යොමපාන කියනක මෙහම තියනටද මටවයි චිත්‍රදීම ැකාව චතර කටනෑ හරිද දවක ඉතන්නක ලයි් එක හොමදැ එල්ලව තියෙනවා. හරිද එතකොට මේ යොමුපානින් යොමුපානට දාන වර්ණ චක්‍රය. පුතේ වර්ණ චක්‍රයක් කියන්න බේ මෙහෙම රවමක් මැදිිලිද. න්න කට වර්ණ චක්්‍රයක් කියන්න මේ සෙලෝපෙන් මේක කහපාට කහා කොල් රක්තු නිල් වලින් ස කොළවලින් මේ රවුම් අලවනවා. ඊට පසේ ඒ රව්ම දානවා මේ ලයිට්ටකේ බෙන්න්න මෙතිෙන්ට. මේ ධාරාලෝක පාන බෙන්න්නමතෙන්ට දානවා. ඔොම කළ අස්රදානවා. එතකට මේ ලට්ක පත්තුවෙද්ද මේකෙන් කහපාටනවා මේකෙන් නිල්ලෙනවා මේකින් රතු මේකෙන් කොල පැහැදිරිද. ලස්සන ික්ෙන පුත ඒට පස මේකට ධානතියවා හදලතිෙනවා පොඩි මෝටරය ඇතුළට දාලා චඩි පොඩි මෝටර්ක. එතකට මේක කැරකිෙනවා. පැහැල නේද ය ස්සරවේ තිබන පපුතේ ඔය බුදුරහැසරල්ල කරකෝනවා කියලා බුදු පින්තූරයක් පිටි පස්සේ මෝටර්රයක් කයි රැසල්ල කරපොනා බැට්ිකදෙ දල්. අන්න ඒ වගේ මේකත් මේ වර්ණ චක්‍රයක් කැරකිෙනවා. එතකට මේ යිට්ක පත්තුවෙලා තියෙනවා මේ වරණ චක්‍රයේ මීටැරකිෙනවාන්න පොඩි ආතල්ලෙක්තියේෙනවා මිසිකල් සෝගල ම තියන්නේ ඔය ඔ එන්ඩ කලින් මුලින්ම මේක තම ඇතිබුණි පුති. ඔයොක තමයි කැරගන්නේ නර තා ලස්සන්න කරගෙනවා ඉතින් අ විවිධ පාට පාට ආලෝක එලි කැරකෙනවා. එතකොට වර්ණ තක්‍රය කියන්නේ මේකට තැහැදිලිද. මේක පහනක්නෙපුතේ මේක පහනක් ලැක්්වෙනවාද ඉතින්ද මොකක් කර කරුම වදයක් ෝස්ට මක ප්‍ර්නයක්ක්වෙන්නනැදී හරිදපුතේ එතකොට වර්ණ චක්‍රය කියන්නේ මේක තමයි පහන එතකොට මේක යොමු පහනකට දාන්න පුළුවන්. ඒකක් කොයි වෙලාවත් හිතන් දෙෙබා වර්ණ චක්‍රය කියැන යිට් එකක්. ර්ණචක්‍රයකෙන් යි් එකක්ස් නෙමි වර්චක්‍රගෙන මේකට පැති මේ වර්ණචක්‍රය මේ දරාල්ලොක පහනකට දැම්මට පස්සේ වර්ණ විහිදෙනවා ඇතු මේ වරණ චක්‍රයගෙන පානක් වරචක්‍රගෙන බන්න මේ කරකෙනකට පුේ වර්තනය මගු නෑපුතේ ැන් දක්ෂණය අලුත්න වර්තමානයේ මෙව්වා නැත මොනාද වර්තමානය තියෙනෙකුතේ වර්තමානයේ මේ වෙනුවට පාවිච්චි වෙන්නේ වෙන්න මේවාගේ ලයිට් එක බල දැකලා ඇති බේ මේවා බෝල වැඩින්ස් සොල පාතිවල්ල මසිිකල් සෝගල මේලයිට් එකතිෙනවා මේ විදකාර ලයිට් පොට මනිල් පත්වෙනවා මේක කියපු එඩ කියලා එල් විත පාට පාට එනවා සුදු පා බිත්තික ගන්න මේ කරක්ෙනවා මිසිකල් ෝලටගේ තස් බේන්ලට ඉට පස වෙඩ නොට මේ ලයිට නද පා් මේ අර වරණ චකරය වෙච්ච කාරය භාරය දැන්ගේ ලයිට්කම හදල තියෙනපුද අපි එක එල්ලඩ ලයි් කියලා ර්න සක්‍රර ගල මේකට කාරන්න. කෙිමල් ලයි් එක පාට් කීපයක් පත්තු කරන එක පාල. පොද වැඩි හරින්නේ ඒ උත්තර වෙන්නවන පුතේ වර්ණ චක්‍රය කියන එක යන ඉනක ප්‍රශ්ිට. EFC ලොඩෝවයික් මහතාගේ නාත්්‍ය නිර්මාණයක් නොවන්නේ. EFC. ලුඩෝවයික් මහතාගේ නනාට්‍ය නිර්මාණයක් නොවන්නේ නොවන්නේ නොවන්නේ. හොදට මතක තියාගනිින් අතෝසපල්ල බන්න නිති නෑ අපිස්ර් කියනදේ හොඳ හගනිවා අතවසල්ල. අපි නිදින ඇසර් මොදර පාඩ මහගන ඉන්නවා සොපිරිී ආතල් ඇතු සලවන්න කෝබ නෑනෙබන් එකසි එක්කායි ඇත ඉස්තුයි යනිත් එෙව් නැද්ද නින්ද හොයෙන රාත්වී පන්තිය හහිටත් මමයට තියෙනවා අනිවාරයෙන් සම්බන්ධ වන්න. ලැක්වීමක් තියනව මටන ලැක්්ගෙන ෝයරෙද දක්කෙන හෙඩත් නමට එන්න කවුරවර කැමැතිද නාට ගීතයක් කියන්න. මං අයික එක දෙනවා නාට්‍ය ගීතයක් කියන්න පුළුවන්ද. ? දැන්පා අත්පාධ මේ චුට්ක්තේ මට විනාඩියයක්ක් දෙන්න වටරේ ොක්ෂක් කරලන්න මට පොඩි ලැක්වීමක් ො. මොකත් දන්නස කියන් ඩෝ කියල වෙලා ව්‍රාහාසිීතයක් කියනලු දෙැන්නාට ගීත කියන පුළන් මුද්ඩයක් නෑ ඔොයිස්සම ිහින්තියෙන්නේ. பிரல் லா அ கோ ந போல சால் ஃபக்கள்ல் ககா அ க அ கது அ ப ලகா யா அ ஸ்கோ உர்ண்ட கோட கதா அ அமா செட் கக அ க. பிரக்ல் பති කතා කரோත් විතරන්නේ த்தන්නේ கතාற கதி அப்பே அவ அ ககல் குறிமைகளும் නුවර කුලිය අපිටිය අප ප්‍රදේශෝ දරුවන් අද කරනවා. අනිත් දරුවන්ට තන්න කොල් හර. අප යනවා. EFC. ලුඩෝ පයික් මහතාගේ නාට්‍ය නිර්මාණයක් නොවන්නේ. E ලුඩෝ යික් මහතාගේ අප ඉංග්‍රීසි නාට්‍යකරුවෙක් ලුඩෝවයි කියන්නේ ඉංග්‍රීසි නාට්්‍යකරුවේ. මොකදද නිර්මාණයක් නොවන්නේ. ඒ මෙතනින් යාගගේ නිධමානයක් නොවන්නේ ද පපෝසල් පපෝසල් මොකදපුතේ ද ප්‍රපෝසර් ඇන්ර්න් චකෝස්ගේ මගුල් ප්‍රස්ථාව. අනනේද දොක ඇන්ටර්න් චකෝස්් ගබ ලොඩවයිගේ නෙමෙයි ද ප්‍රපෝසල්. තැගඩක් ගොඩක් කලලාට ප්‍රෝසල් හෙම විල්ලතින නේද එක තමයි හරි තිස්සය. විකෘති නාටියයේ මූලික දෘෂ්ටිය වන්නේ විකෘති නාටියයේ මූලික දුෘෂ්ටිය වන්නේ. කෘති නාටියයේ මූලක ෘෂ්ටිය වන්නේ අම්ට සිරිස් පීංචයකදා අමත වුණන් ඔය බලහල්ලගතිින් තොපි කියනකා මතක් වෙන්නන මට තිස්සුුණ හොන බලන්න විකෘති නාට්‍රියයේ ් දුෘෂ්ටිකෝණය වන්නේ කියලා තියෙන පපුතිේ තිස් පත්වනි පශ්නයට පිළිතුර අංක එක තිස් පහට එකහැ ද ප්‍රපෝසඇන්ටන්කෝ එක එක ලඩඩුව වයික් මහත්්‍යයගෙන. මාමපියන් ේක්ෂාවෙන් දරුවන්ගෙන් ඉටුකර ගැනීමේදී සිදුවන කියද වාාචකය පෙන්වීම. යෝන් ප්‍රේමයේ අහිත කර තත්ත්ය පෙන්වීම. යෝන් ප්‍රේමයේ අහිතකර තත්තයෙන්. මොක දනය ය ප්‍රේමය ම විදරන තුදරනෑ දන්නෑමතේගෙන තාකරන් තේරන මදන්න්නම කියන්න මකුතේ ගැන. විවෘත අර්ථකය නිසා මට සිරිවෙනවාන නාඩියත් දීපල්ලා. අවඩගින් දාමුඩුව මේ මරු සිද්ධියක් වෙත හරි හරි දැන් හරි යොවුන් ප්‍රේමේ අයිතක තත්වය පෙන්වීම තේ යොවන් ප්‍රේමයේ අහිතකර තත්ත්වය පෙන්වීම නැන එක වෙන්නෙත් මෑ විවෘතාර්ථකය නිසා පවුල හා සමාජය අතර ඇතිවන්න ගක්්ඨනය පෙන්වීම. විසේ සමගාමය ක්‍රියා හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩළ වන බව පෙන්වීම. විකෘති නා්‍යයේ මූලික දෘෂ්ටිය වන්නේ. හතේ ගොඩක් කට්ටේ මෙතනද හිතනම විෂය සමගාමී ක්‍රියාහේතුවෙන් අධ්‍යාපන කට යුතු වඩාල වන බෝපෙන්වීම නෑ ඒකත් මේ උත්තරයකත. තේ කවදාවත් විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ අධ්‍යාපන කට මේ කඩාපල් වෙනමටයුතු අඩාල්ලන කියෙ එක එක ොරුවවැඩක් එකනක ැරදි පිරිතුර. හරිද ඉට පස්සේ දෙතන තවක් කෙකු හිහන්න පුළුවන්. දෙමාපී අපේක්ෂාව දරුවන්ගේ ඉතු කර ගැනීම ේද සිදුවන කේතවයි. දෙමාපියන්ගේ හීන, දරුවන්ගේෙන් ඉටුකොර ගන්න ිහිල්ලලා සිද්ධ වෙන කේදවාචකයක් කිය කියන්න පුළුවන් විකෘති නාට්‍යය මූලික දුෂ්චිය වන්නේ කිය හ. ලඟෙන් යන උත්කරගහලා හරියන්න හරිම උත්තරය ගන්න. යොවන් ප්‍රේමයේ අහිතකරත්ඒ එක කොහමත් ගන්න පෑ නිවා එතකොට අපිට දෙවැනි පිළිතුරයි හත වෙන පිළිතුරයි කෙලින්මයින් කරන්න පුළුව. එතකොට ඉතුරවෙන්නේ පලවෙෙන පිළතුරයි තුංගෙන පිතුරයි. පැහැදිලන්නේ එතකොට එන්නපු ේලකක්ද. විවෘතාආර්ථකය නිසා පවුල හා සමාජය අතර ඇතිවන්න ගත්තනය පන්නේ. විවරත ආර්ථකයයක්ත්ෙක්ක සමාජය හා පවලාතර ඇතිවන්න ගට්නයක් ැ කේෙන් මේ පිතර ැරදීමිස ඉට වැිය පලවෙන පිතර සාධරණයිකි. තේ විරුතතාර්ථකය කියයන මනිස්සුන් ගොලට ගනවා අරුට ගයක් තිේන තත්තු දෙකේගේ අපිටකතත්වුවයි ම ත්්ද ගැත්ත දන්නවා. අරුට වානයක් තියන මට වාහනයක් නෑ මත් වාහනයක් ගන්නඩුව යන්න විරු තාත්ික ඇත්ෙක් ඇති වෙච් මොලම යොකපොතේ. පවුල හා සමාය අතරන ඇතිව ැටතුු. උත්සාා කරවා සමාජය අනිත් මනිස්සු ඉන්න දි අපි ඉන්න ඕනේ. විකෘති නාත්තියේ හිල්ගාත ඕන වෙනවා සමාජය අරමිනිස්ස මේම ඉන්නවා මත් නේම ඉන්දෝනේ. අරමිනිස්සු මේස් කෝල්ට න අමමාත් මග දරුවය ස්තුල් ගන්න ඕනේ. අරු සයින්ස් කරවා මගේදුවත් සයින්ස් කරන් දෝනේ. අරු මැක්ස් කරවා මගේ දුවත් මැක්ස් කරදෝන න්න පවුල සමාජය අතර ගැටුමක් ඇති වෙනවා මේ ගැතුු ඇැතිවෙන්න්නේ මේ මේ රග කාරීතය දිහහිවීම සමඳකොේ. උල වඋනත් එහනගේමක්ම දෙන්නබන් තරගයක් නැතියන්න බං ඔලේවල් ක්දිනන්න ඕන පසන් තරන්ගය. බල හැල්මේ දුව නොවම කරකර ඇැති දාගන්න අම්මල පන්නන කියන අම්මලා ත දන්න එ පස ගේයි සර් මේ මමුුලක් ්‍රර කරනවා ලමයි ම කියවෙලලා බල කොච්ර පීඩනයකෙන් වින්න කියෙන බල දන්නවන්නද කොච්ර පීඩනයක තියනම එක්ෂමක. අනි රටවල ඉලන්තේ වගේ ෝක මොට මධ්‍යා කරන යත්මුව හටක් ඉලන්තේ කියන්නේ මේවාගේ ඔලුර බරක් දෙයක් මේ රුවන්ට අධ්‍යපන කමය තුල අප ර පහේ සිත්ම ්‍ර හන්ස මද அම්මර්තමයි ුණාවතියන්නේ පව ක් වෙලා எல்லாம் කරන්න லே நான் සි වෙලාක්න පන්ති එ वाන හන්නේ බලබකර ඒ තමයි කරන් දෙයක් අපිත් වැල අ අත මැස හන්න වෙලා ක ර අධ්‍ය्याපपන ත්රි සාහකර වෙනස් කරන්න අප ම ස් කරணවා රත් ඉදන්නේ ඉන්න දරුවවා අප රැක්ටෙල යිල්ල ූ අතල්ලගේ උගේ මනස ලෙක්ක ගන්නවා හැදි නේද ඇටකල අපපු දරු ඒ දන්නවා හරි එනම් මෙ දෙන්න පුති එන්නේ තිස් හයට තුන. පළම මාසේ කිරීතර වීම යන අරත්ත මුල් කොට ගත් සංස්පෘති උත්සේ වන්න පුතේගේ සරල ්‍රශ්නයක් පලම මාසේ කිරීතර වවෙන්න තයිපෝංගවල්වල තයිපෝන්ගල ගෙන තිස් හට දෙක දේශයේ අබරූපන ශිල්පීන් වන්නේ ශී අවිරපන ශිල්පීන් වන්නේ දේශී අභිරූපන ශිල්පීන් වන්නේ කියලා තියෙන ඔති බලනකොති දේශී අභිරූපන ශිල්පීන් වන්නේ ති උත්තරය වෙන්නේ සාලමන් ෆොන්සේකා සහ ජයන්තාර අනවක සාමන් ෆොන්සේකා සාජයන්තාර අනවක කියන්කිසි අට හතරතිස් අටට හතර නාත්‍ය දර්ශනය රංගගත කරන අතරතුර මූලික බඳකීම දරන්නේ කවද. නාත්‍ය දර්ශනයක් රංගගත කරන අතරතුර අතරතුර එ වේදිකාව නාත්‍ය තිළගත වෙනවා වේදිකසොරී තිරගත මේ බේදදිගගත වෙන පක්ෂ දර කවුද පුදේ අදදැක්සිවර ඇද නෑැපතේ නාත්‍යයක් වේදිකාවේ රංගගත වෙනවන අධ්‍යැක්ෂිකවරය ඇනීමේ අරතපති ද අර්තපති කියෙ කවද අර්ථපති කියන්න පොේ வேේදිකා நாட்ட්‍යයක් කරන්න முදල් වියදං කරන පුද්ගලයා. வேේදිිකා நாட்டிයක් කරන්න මුදල් වද කරන පුදගලයා නමින් අර්ථපති. රංගභූමි පාලක කිය ේදිිකා පස්ස නිමාණ ශිල්පයක් කියන පුොති රඟගභூමි පාලක පේදිකා නාටක අධ්‍යක්ෂක රයාගින් පස්සේ සියලූම බලතල්ල හිමවන්න පුදගලයා නමින් வேේදිකා පරිපාලක වේ. ක නාති රසනයක් ්‍රංගතරන අර තුර ූි දකීම දරන්නේ ්‍රංග ූ පාලක අධ්‍යක්ෂක වර ඇගිලි ගාන්න කිසිු ය ෙන්නෑ. නා්‍යේ පලවෙනි සීනුව නාදවෙලා නාති්‍ය අවසාන වෙනකම් නාති්‍යය ේදිකාවතුළ සියලුව වක්க்கයෙන් දරන්නේ ්‍රරග ූ පාලකනැ ම් ේදදිකා පරිපාලක අතින් ප්‍රශ්න හත හහලස්ම ප්‍රශනපුද. නාට්‍ය ප්‍රवेේශය කෘතිය රචනා කරන ලද්දේ. නාත්‍ය ප්‍රවශය කෘතිය රචනා කරන ලද්ේ නාට්‍ය ප්‍රවේශය කෘති රචනා කරන ලද්දේ. කවුද පරංජිත් ධර්ම කීරති අක එක රංජිත් ධර්මකීල් පී රංජිත් ධර්ම කීෘති මහත්මය තමයි උත්තරය වෙන්නෝනිය පැහැදිලීද තස්මට මොක්දෙ රනුවත් කිස් නමයට පුතේ. රංගභූමි පාලක වේදිකා පරිපහලක ඉස්නමයට ඉස් නමයට එන්නේ තුම්විනි පිළිතුර ස පහලවම හද්ද පහලව පහලවට හතර පුතේ පහලවට හතර වෙන පිළිතුර වෙන්නේ තිස් හටකීයද තිස් හයටකීයද උේ තිස් හතට පිළිතුර වෙෙන්නේ තයිපොංගල් තිස් හතට පිිතුර තයිපොංගල් තිස් හයට තුන විවුරුත්තාර්ථකය නිසා පවුලසා සමාජය අතර ඇතිවන ගට්ටනය පෙන්වීම. හතලට එක හතලියට එක පරංජිත් ධර්මකීරත්ති හතලට එක නනනානන්න. තික ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද තේර ටික ගොඩදාගන්න සමයි කියන්නේ. මැයි පස්වනිදා. මැයි හත්වනිදා මැයි අටවෙනිදා. නැයි දහවෙනිදා තියන මේ ලාසස් පොලට එන්න. හරිදවෙන්න මේ නම්බරයට ද හැත්තේක ඇබද පහන්සර අස වූ නමයයි. හැට පහට මෙැසේද්ජ එකක් දාලා විස්තරහගන්ඩ හදාල පේමට එක කරලා රිසිට්ට එකක වටක්සබ් කරන්ද පටසප කරපු ගමන් ගරපකට ඇඩ්බෙනවා මේ දවස්සොලට වාල්ද පන්තිටික ප්‍රියාත්ම වෙන්ෙනවා තන්තර පේරසා තක්්චාවක් අනුමානු ප්‍රසසා තච්ඡාවක් සිද්ධ වෙෙන්නේ. එන්න ඕන කටටිය ඉක්වනින් පේමට් එක කරලා ඉක්වට එන්න. හතස්සිනි පශ්ය මොකක්දක හතුලෙසිට පසබුතේ නාට්‍ය ප්‍රවේශය කෘතිය රචනා කරන ලද්දේ නාට්‍ය ප්‍රවේශය කෘතිය රචනා කරන ලද්දේ. ගේවපටේ ොතේ ්‍රශ්නයක් කරගන්නපාතාම ගරූපකට ඇත් කල නැකෙ අනිවාරෙන් ඇත් කරනා බයිව එපා කෝල් කර මසේච් කර දාන්න එපා හරිද මේ අදාළ දින තාම තියෙනවා පහන්හතාට නමය තම තියෙනවා ඉක්වට ගරූප්පකට ඇත්්වෙේ කලබල වෙන්න එපාඩුවන් කලබල. ඉසි අතමෙන් පශ්ට හනෝ සි අතමනි පශ්ට ොකක්ද උත්තරේ කියර හනවා සි අට වෙන්නේ පුතේ සීසායිච් දෙවිනිි පිළිතුර දෙවිනි පිළිතුර. හරි අද පන්තිය ගැන පොඩි අදහසක්ධාන බලන චට් එකේ මොකද හිතෙන්නේ ටස් පහට තිස් දෙකට කියලා හනවා ටිස් පහත උත්තරේ වෙන්නේ පුතේ එක දය ප්‍රපෝසල් තිස් දෙකටත් දෙක ති පහත් තිස් පහත එක. පන්ති ගැ අදහක් දාම නැසේජ් එකක් දාන්න මොද හිතුුණ කියෙවෙර වෙලා පට්ට සර් කියලා තියෙනවා තිස් මමයට තුන හතලහට එක තිස් අටට සාලමන් ෆොන්සේකා ජයන් තරමගෙන් හතර අද දවසේ පන්තිය ගැන ඔබගේ අදහසක් දලන් බලන්නදාන්න නදි මරාගෙන ඉන්න දරෝටික පිරි දම්න්නේ නැතුව පේපර් එක දන්නේ නෑ තමයි ඇත්ත ට එකක තේරෙනවා හැඩැයි මං මොකද කරන්නේ ඒද පීරි ිගත් එෙක් ඔක්කොම ගොඩදාරල දෙන්න මොනවාර දෙයක් කරගන්න මේ පතිවලට සම්න්ධන මටිකත්ති සම්බන්ධ සිි පස්සයක් නෑ සම අවුලක්නෑ හරිද තීරි ැන කටලුවක් තියනෝ තමයි ඉතින් කරම දෙ නෑ පපුතේ බැන් තරිියල්ලගන්න කාාලයක් නෑ හරිද ොහරි ොටදගන්න දවක්දන්ඩ කියල තියෙනවා ඇසේ ගොලක්ෙන පුතේ ඇත්තරම කියගන්න මාරුය නො න සැස දල වත් තප දන්නන පුතේ වත්සපලි මසේචක් න්න ක්තදන්න න න හන් අපේ ග්‍රප් දෙකට ඇතුරවෙලා ඉහින්න පුේ. ඒ ග්‍රෝබ් දෙකට මන්ද පට එකත් දානවා හරි රෙකෝඩිින් එක දෙන්න ෝ රෙකෝඩින් එක දෙන්න ෝ කියලා කියන රෙකෝඩි එක දෙන්න කෝගගේනවා හරි මට ෙකෝඩින් පුළුවන්න්න දෙන්න. කෝඩි එක දෙන්නම් ඉවරන වැඩේ දකොට නේද හරි ඒනම් ජයවේවා අපි පචි ප්‍රශන හතලයක් සාකච්චා කරා තව රතන පස්ස ේපරක් තියනවා මේකි දෙගෙනනි කොට කතා කරන වෙලාලවක් නෑ දිිමතයි ගොඩක්ට්ටේ ලිවෙනවා නේද ප්‍රශ්න ගොඩයි ෙට වැඩරධකාරිත් තියෙනවා ආලග නේද කරු පාඩම කරලද දෙන්නල මසේත් ගොඩයි මසේ් ොඩයි සේ ොයි හරි ඒනම් සීලු දෙනාටම තෙරුවන් සරණයපතේ හොඳර වැට්ටි කරගන්න පාඩ කරගන්න හිටරෑත් මට මේ වෙලාව සැටෙන් හිතත් වාල අනිවායෙන්මබරගක් සකච්චක් කරනවා. හෙට තනිවෙෙන්න්නපා ස්කෝලෙ යාලුවෝ පසල යාල කුතුති කරගන්න සලු දෙනාම කියේලා හිටරෑ අනිවාරය පැෑනමට සෙට්වන්න හිටත් මේ වගේ පේබර එකත් පානත එක්. සසාචා කරනවා නිකම්ම යන්න ප මොනහර අදහසක්තා කරන්න පන්ති ගැනම කරද පාලගගේ අදහස කියලා අවසාන සම්න්්‍රන ටිකට පේපර පන්ති ටිකට සම්බන්ධ වෙන්න්න ඕන්න මේ නම්මරට මැසදජි එකක් දාලා විස්තරාගන්න අදාලාල පේමන්ට එක් කල්ලව වෙලා වාල්ත අපේ පන්තියට සම්බන්ධගන්න පුළුවන් කිසි ටටළුවක් හනන් ජැවේවා ීලෙන්න්න සීර දෙනාටම පුදුසර්මයි තිරුවන් සරමයි ජැවවා ඔක්කොටම ගොඩ යන්න පුළුවන් හැමෝටම පුළුවන් එ සහන්ශල වැඩ කරන්න එන අයිබුවන්. සරණයි නිකම යම්ෙපාම සිේච්චික්තා කර පලයල්ලා නම්බර එක ලියාගන්න කටිය නම්බර එක ලියාගන්න ඔයයිති එන්න දින ටිකනෆටෝගුඩ් ගොඩ්න්නයි ගු්නයිට ගුට්නයි තෙරුවන් සරමයි සිරු දෙනාටව සට පසර් අම්ුවෝ ඉතින් මේද පෙනුත් දෙනවනේ ගොන ගන හොදු සරමයිස ොු සරණයි ො සරණයි සර්මයි කෑගල්ලෙ කොහෙද ලාස් කරන්න කෑගල්ලෙ සක්ස සක්ස සෙට්න කට්ටිය සැට් පෙන්න්න කෑගල්ලෙ සක්සස් එක්ම ෙල ම්බි ි කර ර්ථතක කරනවු න කළ ැයි හම ්‍රර්තාවක් කර නි එකකුටුවත් එහෙම පාර්ත්තාවක් මතක් වුන්නේ. බොහෝම පින්සර් සාදු සාදු සා ජායවා හේනම් අපි මෙැනින්ේ වැඩි සමාප්ත කර වස්සීර රතන.